සක්කර කලාවෙහි කූටක් ප්‍රාප්තිය කවිය. මේ ලෝකේ ඉන්න හැම මිනිහෙක් තුළම කවියෙක් ඉන්නවා. අපි හැම වෙලාවෙම අතීතයට ප්‍රේම කරනවා. මගහැරුම් දෙයට. භාෂාවෙන් මේ අපි නිකන් කතා කරනකොට කියන්නේ ගොඩක් දේවල්, බැරි ගොඩක් දේවල්, මහා විශ්වයක් වගේ දේවල් එක කවියකින් කියන්න පුළුවන්. ලබාගත් දෙයට වඩා නොලැබෙච්ච දෙයට තමයි ආදරය කරන්නේ. මේ ලෝකයේ අයිති කරගෙන ඉන්නේ අඩු වැඩි වශයෙන් පූජක පාලක ප්‍රපන්තියක් විසින්. අයිබෝන් හෘද ස්පන්දනය ආශ්වාස ප්‍රාශ්වාසය මේ ජීවිතය හා සම්බන්ධ බොහෝ දේවල් සිද්ධ වෙන්නේ ලතාවකට චලනයකට රිද්මයකට සාමාන්‍යයෙන් මේ චලන සිද්ධ වෙන්නේ අවිඥානික විදියට ඒ කියන්නේ නොදැනෙන විදියට ඒත් මේ චලන තුල හැංගිලා තියෙනවා අපිට නොදැනෙන රිද්මයක් ඒ රිද්මය අල්ලගන්න පුළුවන් මිනිස්සු අපේ ලෝකයේ තුල පහළ වෙන්නේ හරිම කලාතුරකින්. ඒ රිද්මයයි කාලයයි අතර තියෙන සහසම්බන්ධය අඳුනගෙන රිද්මේ රිද්මීය ලක්ෂණ නවතින තැන්වල නිහඬ තැන්වල මනා ලෙස වෙන් කරගෙන නිවැරදිව හඳුනා ගන්න කෙනාට සීමා ඉරි නැහැ. ඔහු අසීමාන්තිකව මේ හැමදේම වෙන් කර ගන්නවා. රුසියාවේ ජීවත් වෙච්ච මහා කවියෙක් යුජිනි එෆ් ෂොටෙන්කෝ ඔහු කියනවා කවිය අඳුනගන්න පුළුවන් මනුස්සයා පක්ෂියෙක් වගේ කියලා. ඔහුට සීමා මායිම් නැතුව පියාඹා යන්නට පුළුවන්. මං හිතනවා රිද්මය අඳුනගන්න මනුස්සයත් පක්ෂියෙක්. ඔහුට පුළුවන් සීමා ඉරි කඩාගෙන සීමා ඉරෙන් එහාට පියාඹන්න. ඒ වගේම ඉහළට පියාඹගෙන ගිහිල්ලා කුරුළු ඇසකින් ලෝකය දැකලා අපිට නොඇසෙන රිද්මය අපි නැසු රිද්ම හොයා දීලා අපිව රසවන්තයෝ බවට පත් කරන්න. අන්න එහෙම විශ්වීය චින්තනයක් තියෙන ඒ වගේම කුරුළු ඇසක් තියෙන වෙනස් හිතක් තියෙන මා ඉතාම කැමති හිතවන්තෙක් දර්ශන රුවන් දිසානායක සංගීතඥයා අයිබන්ඩර්. අයිබන් වචන. අපේ යාළු මිත්‍රකම් සීමාව බොහෝම රසතැන්වලට අපි අරගෙන ගිහින් තියෙනවා බොහෝ හැන්දෑවල. හැබැයි මම හිතනවා අද කවි 10 හැන්දෑව ඊට වැඩිය ඉතාම අලංකාර ලස්සන
මොහොතක් අපි දෙදෙනාටම උදා කරાવි කියලා. මොකද ඔබ තෝරා දෙන කවි කවි අහගෙන ඉන්න බොහෝ දෙනෙකුට අලුත් කල්පනා උපද්දවාවි. අපි දන්නවා ඔබ රිද්මයට හුරු කෙනෙක්. රිද්මයත් එක්ක ජීවත් වෙන කෙනෙක්. ඒ රිද්මේ හුරුව පිළිබඳව අපි ඕනතරම් කතාබස් කරලා තියෙනවා. ඒව අහලා තියෙනවා. හැබැයි ඔබේ කවි හුරුව පිළිබඳව අපි එච්චරම අහලා නැහැ. හැබැයි එයට හේතු වෙච්ච කාරණා යම් යම් දේවල් අපි කතා බහ කරලා තියෙනවා. හැබැයි මං හිතනවා කවිය ඔබට හුරු වෙන්නේ කොහොමද? කවිය ඔබට රස වෙන්නේ කොහොමද කියන තැනින් මේ කතාව අල්ලගත්තා නම් අපිට ඉස්සරහට යන්න ලේසියි කියලා. ඔව් වජිර ඔබ ලස්සන මේ බොහොම සහෘද මේ හඳුනා දීම කළා. මම හිතනවා මේ සකල කලාවේ කුටප්‍රාප්තිය කවිය අමරදේව මහත්මයා මේක ඕනතරම් මාධ්‍යවල කියලා අපි දැකලා තියෙනවා. දවසක් මම අමරදේව සර්ගෙන් මැහුවා සාමාන්‍ය මාත් එක්ක අවසාන කාලේ එතුමා බොහොම ලඟින් ආශ්‍රය කළා. අපේ ශබ්දාගාරයටත් එනවා මාත් එක්ක කතා කරගෙන ඉන්න. හිටපගම රංජන කෝල් දෙනවා මේ දර්ශන අද ෆ්‍රීද තාත්තා කියනවා මේ පොඩ්ඩක් කතා කර ඕන කියලා. ඊට පස්සේ ස්ටුඩියෝ එකට එනවා. ඉතින් දවසක් අපි දෙන්න මේ ගැන කතා කළා ඔබ කියපු මාතෘකාව ගැන. මං හවස මේ දැන් ඔය මේ සකල කලාවේ කූටප්‍රාප්තිය කියන අදහස පිළිබඳව දීර්ඝ විස්තරයක් නැත්නම් පැහැදිලි කිරීමක් සුපැහැදිලි කර ගැනීමක් සිද්ධ වුණාද කියලා මීට කලින් කොහෙද මාධ්‍යක එහෙම අහලා තියෙනවද කියලා. කවදාවත් ඒ පිළිබඳව මගෙන් විමසලා නැහැ කිව්වා. ඊට පස්සේ අපි මේක දිගින් දිගට ගියා. දැන් වජිර ඔබ කියවන කවි මං කවිය ගැන ඔබ කතා කරන්නේ ඔබ හඳුනා දුන්නා. මම හිතනවා සකල කලාවෙහි මම එකට එකතු කරා දැන් අමරදේව සර් එක්ක. මේක අපි දැන් බය හතරක පහක සාකච්ඡාවක් අපි. සකල කලාවෙහි කූටප්‍රාප්තිය කවිය. කවියෙහි කූටප්‍රාප්තිය රිද්මය. මේ විශ්වය ප්‍රසාරණය වෙන්න පටන් ගත්ත විශ්වය ඇති වෙලා මේක ප්‍රසාරණය වෙන්න පටන් ගත්ත මොහොත තියෙනවනේ. ඒ මොහොතේමයි රිද්මය ඇති වෙන්නේ. එතකොට රිද්මය කියන්නේ ඇත්තටම කාලය. හරි. එතකොට මේ මෙහෙම මේක පටන් ගත්ත තැන ඉඳලා මේ යන දැන් රිද්මයක් යනවා. එතකොට මේ විශ්වයේ රිද්මයට තමයි මන්දාකිනි ග්‍රහලෝක ආදී සියල්ල අයිති වෙන්නේ. එතකොට ඒ සියල්ල අයිති වෙන රිද්මයට තමයි කලාව අයිති වෙන්නේ. කලාව ජීවය ඇති වුණාට පස්සේ කලාව අපි හඳුනාගන්නේ. නමුත් රිද්මය තිබුණා විශ්වයේ. එතකොට කවිය යා මේ අමරදේවස කියන විදිහට සකල කලාවේ කුටප්‍රාප්තිය කවිය කියන අපි නම් පැහැදිලි කරගත්තොත් දැන් රිද්මය එනවනේ. හැබැයි රිද්මවලිනු දැන් විශ්වය ප්‍රසාරණය වෙන රිද්මය ලෝකය අපේ ලෝකේ කරගෙන දැන් කරගෙන දවස් 24 ගියාට පස්සේ දවසක් වෙනවා. දැන් ඒ ඔක්කොම එහෙම තියෙද්දි අපි කලා විදි ගන්නෙ අපි මෙන්න මේ විදියට ගේය වෙන භාෂාව හොයාගත්තට පස්සේ භාෂාව යම්කිසි సౌందర్యාත්මක රිද්මයකට ගොනු කිරීම. අන්න సౌందర్యාත්මක කියලා කැලක් එකතු වෙනවා. సౌందర్యාත්මක රිද්මයකට ගොනු කිරීම ගේය කාව්‍ය. නාද නම් ශබ්දවලින් නාද වෙන් කර ගන්නවා. කාලෙකදී අපි චිම්පන්සි මානවයා මෙහෙම මෙහෙම ඇවිල්ලා නියෙන්ඩතාල්ගේ පීරියඩ් එකට එනකොට ශබ්ද දින අකුණු ගහන ශබ්දයේ ශබ්දයක් හැටියට කුරුල්ලාගේ ශබ්දය දැන් අපි කිව්ව පොල් කිච්චෙක්ගේ ශබ්දය. දැන් එයා සොර ගායනා කරනවා කියලා මේ නෝට් හතරක් කියනවා එයා. හැබැයි එයාට කවුරු සංගීත උගන්වලා නෙමෙයි. මොකද එයා ගාව සොර තිබුණා. මේ සබදාහම තමයි ඔක්කොම තිබුණේ. එතකොට මේ නියෙන්ඩතාල් වගේ මානවයාගේ පීරියඩ් එකට එනකොට ශබ්දවලින් නාද වෙන් කරගන්නවා. එතකොට ඉරෙක්ටස් හැබිලිස් භාෂාව පටන් ගත්තා කියලා කියනවා. ඔස්ට්‍රෝපිතකලස්ට පස්සේ හැබිලිස් හෝමෝ කියන වර්ගය පටන් ගන්න එයාගෙන්. එයා භාෂාවක් කතා කරේ. භාෂාවක් කියන්නේ සංනිවේදන මාර්ගය. ඒක නිසා තමයි මිනිස්සු මේ ගමන ආවේ. එතකොට නාද ශබ්දවලින් වෙන් කරගන්න නාද යම්කිසි රිද්ම සමීකරණයක නුගෙන කිරීම නාද කාව්‍ය. ඒ කියන්නේ මියුසික්. සංගීතය කියන සියලුම සකලවිධ නිර්මාණයකට අයිති. ඊට පස්සේ රූප කාව්‍ය. රූප කාව්‍ය කියන්නේ අපි සබදාහම දකින වර්ණ හැඩතල අපි දකිනවනේ. ඒ වගේම අපි సౌందర్యාත්මක රිද්මයකට ගොනු කරන රූප රිද්ම සමීකරණ රූප කාව්‍ය. එතකොට ඒකට අයිති වෙනවා නර්තනය ඉඳලා චිත්‍ර මූර්ති කලාවේ ඉඳලා නූතන සිනමාව දක්වාම. එතකොට මේ ඔක්කොටම තමයි සකල කලාවෙහි කූටප්‍රාප්තිය කවිය කියන්නේ. මොකද ඒ ඔක්කොගෙම තියෙන කාව්‍ය කියන එක ඇතුලේ තියෙන රිද්මය. సౌందర్యාත්මක රිද්මය. එතකොට මේ ලෝකේ ඉන්න හැම මිනිහෙක් තුළම කවියෙක් ඉන්නවා. මොකද
මේක ජීව විද්‍යාත්මක කතන්දරයක් ඒක මම මගහැරලා මේ කියන්නේ හැම මිනිහෙක් තුළම කවියෙක් ජීවත් වෙනවා අපි ඒක මතුවෙන්නේ අපිට ඇති වෙන ජීවිතයේ යම් යම් අවස්ථාවල අත්දැකීම් එක්ක අපිට ලැබෙන සංවේදනා කඩාවැටීම් ජයග්‍රහණ ආදී සියල්ල එක්ක තමයි අපේ කවියා අඩු වැඩි වශයෙන් උස්මතු වෙන්නේ ඔන්න එතකොට අපිට කලාවෙන් මොන හරි අත්දැකීම්නේ අපි කලාව දියුණු වෙලා මෙහෙම ආවනේ අපි ගැන කතා කරමු එතකොට අපිට ඒ අත්දැකීම් එක කලා නිර්මාණයක් අපි වෙන්නේ ඒ අපේ අත්දැකීම් සමපාත කර ගන්නවා ඒ කියන්නේ අපේ අත්දැකීම් බද්ධ කර ගන්නවා එන්නවද අපිට රස වින්දනය එතකොට ඒව තුල අපිට හිතෙච්ච නැති අපි තුල තියෙනවා අලුත් චමත්කාර ජනක අලුත් සිතුවිලි එතකොට අලුතෙන් හිතන්න පුළුවන් මේ අදහස් පහළ වීම ආදි සියල්ල සිද්ධ වෙනවා මේ කලාවේ මේ 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 කාව්‍යමය මේ ස්වභාවයත් එක්ක ඇත්තට මේ ලෝකයම කවියක් ලෝකයම කවියක් කියලා සංක්ෂිප්ත කළා අරගෙන කවි විමසන තැන්වලදී කවිවලට ආවේනික අර්ථ තියෙනවා දැන් කවියත් එක්ක අපිට තියෙන්නේ අර්ථ ගනුදෙනුවක් එය හදබස එක්ක කරන මනෝමය සංවාදයක් වෙන්න පුළුවන් අපිට කොහේ හරි අරමුමක් දෙන්න පළවෙනි කවිය තෝරාගෙන අපිට පුළුවන් අද අපි කතා කරන්නේ ගේය කාව්‍ය සමග නාද කාව්‍ය ඒ කියන්නේ සංගීතය සමග ගීතය එනවා දැන් අපි මේ කතා කරන්නේ ගේය කාව්‍ය එතන මේ කවියක රිද්මයක් තියෙනවා මේ හැම කවියකම ආවේනික රිද්මයක් තියෙනවා අපිට අනාගතාත්මක කවියක වුණත් මේව ආගාතයේ තියන්න බැරි එක වුණත් රිද්මයක් තියෙනවා මම මුලින්ම තෝරගත්ත මේ මෙන්න මෙහෙම කවියක් ඒක මේ ආගම් සේකරයන් තමයි ලියලා තියෙන්නේ මට මේක තෝරගන්න හිතුනේ වජිර මේ මට හිතනවා මේ අපිටද කියන්න කියලා මොකද මම ඉපදුනේ උණගලා වෙහෙර කියන රජරට ප්‍රදේශයේ සොඳුරු ගම්මානයක බොහොම සබා දහමත් එක්ක බද්දවිච ගමක් ඉතින් මේ ගීතය තෝරා ගැනීම සහ මේ ගීතයට අදාළව කවිය තෝරා ගන්නකොට මං හිතුවා ඒක මොකද මේ කවි මේ ගීතය මම තෝරාගන්න ගීතය නිසා මේ කවි තෝරගන්නේ ගීතය මට ඇහුනේ අපි ඉස්කෝලේ යනකොට මේ ගීතය ඇවිල්ලා අපිට මට මතක හැටියට මොන්ටේගු සරච්චන්ද්‍ර මහත්මයා ඇවිල්ලා අපිට අපි ඉස්කෝලේ ඇඳුමින් ඇවිල්ලා අපි ගියේ ඒ වැඩසටහනකට එතුමා මේ ගීතය රෙකෝඩ් කරලා පළවෙනියට දාලා පෙන්නුවා මෙන්න ඕගොල්ලොන්ගේ කතාව කියලා ළමයිනේ ඕගොල්ලෝ ගැනයි මේ ගීතේ තියෙන්නේ කියලා ඉතින් ඒකත් එක්ක මට මෙන්න මේ කවිය කලා මැදිරියෝ හැබැයි මේක අපි අර්ථකථනය කරනවා කනා මැදිරියෝ කියලා කලා මැදිරියෝ කියන එක එක්කන එක එක විදිහට කියනවා කෙසේ වෙතත් මේ කවියේ කලා මැදිරියෝ පුංචි උඹට ඔය එළිය මොකටද සමස්ත කවි කියලා මම කියන්න එළිය නිවාපන් එළියෙන් වන්නේ හව දැක්මයි එළිය නිසා උඹ ලොව ඉන්නා බව ආවට සිටින අයට පෙනෙයි එළිය නිසා උඹ ගොදුරට ගන්නට අවට සිටින අය අන් අයට හිතේ. එතකොට මගේ මේ මම තෝරගන්න ගීතය සුන්දර වියන් පෙතක. ඒකේ තියෙන්නේ කරඹ මලගෙන. ඒ කියන්නේ මේ මම මේ ගීතය දකින්නේ තාත්තා කෙනෙක් තමන්ගේ දුවට කියන දුවගෙන කියන දෙයක් විදිහට මම දකින්නේ. يعني තාත්තා කෙනෙක්ගේ ප්‍රකාශනයක් හැටියට දකින්නේ. මේක ඇතුලේ තියෙන කලා මැදිරියා කියන පුංචි සතෙක් අඳුර කියන්නේ අපි අවිද්‍යාව ඒ කියන්නේ මේ කෙලෙස් සහිත ලෝකේ කලාමැදිරියෙන් පොඩි අඳුරේ ඉන්නකොට එයා පොඩි එළියක් වුණාට ඒක ඔක්කොටම දැනගන්න පුළුවන් අඳුරේ ඉන්නකොට එයා ඉන්නෝ කියලා. එතන තියෙනවා අනාරක්ෂිත බව. ඒ කියන්නේ මෙහෙමයි. මම අද මුළු කතාවම කියන්නා ඒක පොතක් එක්ක. මේ වජිර මේ ඔය යුවල් මේ හරාරි කියලා මේ මහාචාර්යතුමෙක් ලිව්වා සේෆියන්ස් කියලා පොතක් මේ යුවල් නොවා හරාරි ඒතුමාගේ පොත අනුව තමයි මම බැලුවේ අද කවි 10ම පෙළ ගස්සන්න මේ සේෆියන් සමාජය ගැන සේෆියන්ස්ලා ආක්‍රමණශීලී ලෙස අනිත්කුත් මානවයන් ආක්‍රමණය කරගෙන ආපු මේ මොකද සේෆියන්ස්ලට තමයි කණ්ඩායමක් එකතු කරන්න පුළුවන් අවම මාස 150ක කණ්ඩායමක් එතකොට මේ ආක්‍රමණශීලී ගමන තුල සේෆියන්ස්ලා ආවේ අනිත් මානවයෝට වඩා අපි බුද්ධිමත්කමින් වැඩි මොකද අපි කණ්ඩායමක් විදිහට දැනුම එකතු කරනවා. නමුත් ඒ තුළ අනාරක්ෂිත බව අපි ගොඩාක් අපි කතා කරන
යුක්තිය සාධාරණයේ නීතිය කියලා අපි කතා කරාට මේ කවිය තුල තියෙනවා මේ මට හිතෙන්නේ මෙහෙමයි දැන් ගීතේ ගත්තාම කියන්නේ සුන්දර උයන් පෙතක නුඹ පිපුණානම් පින්සර දෑත් වලින් නුඹට සැලකුන් මින් පෙර දාක කරපු පෞදී පරිසම් දීලා අපි ඉන්නවා කියලා කියන්නේ මේ ගීතේ කියන්නේ ගීතේ මම ගන්න ගන්නද මම දෙකම එකට ගන්න ඕන නැත්නම් මේක ලස්සන වෙන්නේ එතකොට මින් පෙර දාග කරපු පෞදී පටිසන්ධි අන්දර කැකුලේ නාද අන්දර මල පිපෙන්නේ රජ රටනේ කවුරුත් ඔබ දැකලා තියෙනවද නැහැ අන්දර මල අපි නන්දර ගෙඩිත් කාලා තියෙනවා වදිර එතකොට අන්දර අන්දර මල හරි ලස්සනයි සුදු පාටයි මේ හැබැයි මේක උයනක නෙමෙයි පිපෙන්නේ කියන්නේ දැන් උයනක පිපෙන්නේ රෝස නෙළුම් ඔය වගේ අපි දන්න බමුණු කුලේ නම් කියන්නේ මල් එතකොට ඒවා ඔක්කොම මිනිස්සු අඳුරනවා ඒවට ඒවට පූජක සමාජය විසින් බොහොම රදලත්වය ආරූජව කරලා තියෙනවා මේ මල් වලට ඒ කියන්නේ ගෞරවයක් දීලා තියෙනවා එතකොට අපට ඒ ඒ ඒ ඒ මල් වලට විහාරේවත් දොර දොර විහාරේවත් නෙළුම් ඒ අතර තමයි කරඹවලක් ඉතා කලාතුරකින් තමයි තියෙන්නේ ඒ තිබුණත් අර මල් වලට බොහොම චූල ලෙස තමයි ඒක ඒකට ගෞරවය හැමෙන් කැලෑමල් කියලා කියන්නේ එතකොට මොකක් හරි ලෝකේ වැරද්දකින් අපිට විවාහයේ දොර මේ අඩවල් වෙලා තියෙනවා දුකට සැපට පිහිටට වන බැද්ද තියෙන අපි ලතා වෙන්නේ නැහැ ඒ කියන්නේ මේ රජරට මේ මේ ඉන්න තාත්තා කෙනෙක් තමන්ගේ දුවට කියනවා කියන එක තමයි මගේ මේ අදහස ඒතර මේ කවියෙත් ඒක තියෙනවා දැන් දැන් මේ 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 කරඹ මල නැත්තම් මේ මේ මල ඔක්කොම නගරේ ඉන්න නැත්තම් මේ මේ නගරයේ විසින් ඇත්තටම ගම ආක්‍රමණය කළානේ විවෘතාර්ථිකත් එක්ක අන්න ඒ ඒකත් එක්ක කරඹ මලක් බැද්දෙම බැද්ද ආරක්ෂාවයි බැද්ද ආරක්ෂා බැද්ද අඳුරනවා බැද්ද ඒ යාළු මිත්‍රයෝ ඉන්න ඔක්කොම ඒගොල්ලෝ අඳුරනවා නමුත් කරඹ මලේ ලස්සන ඒ ආදි සියල්ල නගරයේ විසින්ද කියන්නේ නගරේ ඉන්න අය දැනගත්තොත් අන්න ආක්‍රමණය කරන්න පුළුවන් මේ මල. ඉතින් මේ මේකෙත් තියෙනවා කණාමැදිරියට කියනවා මේ උඹගේ උඹට ඔය උඹ එළිය විහිදවන්න එපා. කියන්නේ නොකිය කියන්නේ ඒකයි. මොකද එතන උඹ අල්ල ගන්න පුළුවන්. එතකොට අනාරක්ෂිත බව මේ මේ ඇත්තටම සේකරගේ මේ කවිය කියන්නේ මහගමසේකර මේ කවිය ඇතුලේ මම නම් දකින අඳුරේ අඳුර කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාත්මක මේ ලෝකේ නැත්තම් මේ අවිනිශ්චිත ලෝකේ නැත්නම් අනාරක්ෂිත ලෝකේ කණාමැදිරියාට එළිය විහිදීම තුළ කරදරයක් සිද්ධ වෙන්න පුළුවන් අල්ල ගන්න පුළුවන් මේ ඉතින් ඒ කතාව මේකේ තියෙනවා මේ ගීතේ තියෙනවා ඒ මේකටම මේක අර බ්ලඩ් ටු බ්ලඩ් ලේට ලේ සම්බන්ධ වෙන්නේ නැහැ නමුත් මේකට ඊටාම සාධාරණ කවිය මේක කියලා මට හිතුණා මේක එක තැනක තියෙනවා සසර අගාධේ වෙරළ වෙරළට ඔරුවෙන් බලාන හොඳ පරිස්සමෙන් අන්න අරකට සම්බන්ධ වෙනවා සරණ නොලද්ද මල් අපි කටු කැලේ හැලිද්දෙන් ඉඳිමු අපි හිත සැනසෙලා අපිට අපි කැලේම හැලිලා ගියපු දෙන් පුද්දුවේ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා නමුත් බැද්ද අපිට හරිම ආරක්ෂිතයි ඔය කියන උයන් වලට වඩා ඉතින් මේ ගීතය සහ මේ කවිය දෙක එකට ගැලපෙනවා කියලා මට හිතුණා හොඳයි ඔබ කියපු මේ සේපියන්ස්ලා පොතින්ම මට හිතුණා මේ ඔබේ කතාවට පුංචි අදහසක් හොයාගන්න මිනිසා සහ සෙසු සතුන් අතර මිනිසා සහ සෙසු සතුන් අතර පළමු වැදගත් වෙනස විවෘත කළේද ගින්දර විසිනි මේ මේ පොත මම හිතන දර්ශන කිව්වා මටත් මේක අරන් කියවන්න කියලා මම අනිවාර්යයෙන් මොකද මම සම්පූර්ණම කතාව ওই පොත මතයි අද යන්න හිතුවේ ඒක තමයි ඒ නිසා මේ මට හිතුණා මේ මේ කතාවට මේක උදව් වෙයි කියලා නිසා මම මේක අතේ තියාගත්තා අපි යමු පළවෙනි ගීතය අහන්න සේනානායක වේරලියද්ද තමයි ගීතය ගායනා කරන්නේ ආනන්ද පද්මශ්‍රී ප්‍රමුඛ කුරවි සංගීතය අද අපට ලැබෙන්නේ වෙනද වගේම ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය ආදිත්‍ය වැලිවත්ත සහ රොවේන් ඇර්ල් පීරිස් අද ගැයුම් ගයන්නට එකතු වෙනවා අපි යමු පළවෙනි කවියේ පළවෙනි ගීතය අහන්න Thank you.
සසර පුයන් පෙතක ඔබ පිපුණානම් පින් සරතැන්වලින් නුඹටත් සැලකුම් මින් පෙරදාක කරපු පෞති පටිසුන් අන්දර කැකුලේ නාඩම් සැපට පිහිටට වන වැැද තියෙන්දින් කුමට අපිලතවෙන්ලේ සුන්දර උයන් පෙතක ඔබ පිපුණානම් පින්සර දැත්වලින් නොබටත් සැලකු දාක කරපු පෞදී පටිසන් අන්දර කැකුලේ නාඩම් සසර අගාදයේ වෙරලට උරුවෙන් බලන හොඳ පරිසමින් සරණ නොලද මල් අපි කටු කැලේ හැදෙත් ඉඳිමු සිත සැනසිල්ලෙන් සුන්දර උයන් පෙතක ඔබ පිපුණානම් පින්සර දැත්වලින් නොබටත් සැලකුම් මින් පෙර දාක කරපු පෞදී පටිසම් අන්දර කැකුලේ නාඩන් අද කවිදහයේ දර්ශන රුවන් දිසානායක සංගීතඥයෙක් කවි තෝරමින් අපි ඉන්නේ. ගොඩක් කාලවලට මේ අර්ථ නදියට ලං වෙමින් යන ශබ්ද මිහිරියාවන් වලට ප්‍රේම කරනවා සංගීතඥයෝ. ඒ නිසා ඒ වගේ බොහෝ ගීත එක්ක අපිව සනසාලනවා දර්ශන. මොකද ගීත ඇතුලේ තියෙන අදහසට ඒ අර්ථයට නාදේ අරගෙන එන එක හරිම පරිස්සමින් කරන්න ඕනේ. වගේ අතිසාර්ථක නිර්මාණ රාශියක් අපිට දායාද කරපු ඔබ තෝරා දෙන දෙවෙනි කවියටයි අපි දැන් ඉන්නේ. මේ කවිය මේ රජී වසන්ත වේල්ගම තමයි මේ ලියලා තියෙන්නේ. දුම් හිඳත් දුප්පත් වෙලා කවියේ මේ කවි පොතේ මේ කවියේ මම කවිය කියන්න දිස්සරෝම. හොඳයි. මේක කියනවා අන්ධකාරය පියාඹාවිත් රබර් යායේ ගුලි ගැහෙද්දී නුඹේ කටහඬ වේදනා පිරි මදිනවා
කුරුල්ලෝ උඹ දන්නවා ඇති ජීවිතේ මිටි ආවතේ හැරදමා යන්නට බැරි දෙයක් මට තියෙනවා මේකේ තියෙන්නේ ඇත්තටම අර සේෆියන්ස් ස්ලඩ් වෙන අපිට අපි හැම වෙලාවෙම අතීතයට පෙම් කරනවා මග හැරුණු දෙයට මොකද මේ කාලේ ඇත්තටම කාලේ විසින් තමයි අතීතේ වර්තමානයේ අනාගතය කියලා හදන්නේ මේ චක්‍රය හදන්නේ කාලය මේ ප්‍රසාරණය වෙන විශ්වයේ ස්වභාවය ඒක තමයි එතකොට අත්දැකීම් තමයි කාලය එක මේ මේ අපි කතා කරන්නේ එතකොට අපි අපි ගොඩක් වෙලාවට අපිට මග හැරෙන අත්දැකීම් වලට සෑහෙන අපි ආදරය කරනවා හැම දෙයක්ම අපි අත්හැරිද අපි දෙයකින් නටබුන් බලන්න හෙන කැමති අපි දැන් මේ ගොඩනැගිල්ල වුණත් නටබුන් වුණාට පස්සේ කාලයකට පස්සේ අපි මීට වඩා ආදරය කරනවා ඒකට ඒක තමයි හැටි ඊට පස්සේ මේකේ කියනවා නුඹ තුඩින් කවි සම්පූර්ණ කිව්වොත් නුඹ තුඩගින් ගිලි නුඹේ තුඩගින් ගිලි වැගිරෙන මතකලේ පැල්ලමක් දකින්නට වලාකුළු කඳු උඩින් හෙට ඉර නැගෙනවා කුරුල්ලෝ උඹ දන්නව ඇති ඉරට කිසිදා ගෙනෙන්නට බැරි කවමදාවත් නොවන දවසක් තියෙනවා ඉරටවත් ඉරනේ දැන් මේ ලෝකේ අපි සියල්ලම ඉර මත තමයි සියල්ල සිද්ධ වෙන්නේ නමුත් ඉරටවත් ඉර තමයි ਸਰවබලධාරියා නමුත් එයාටවත් අතීතය අපව ගේන්න බෑ සිංහරාජයේ පෙනෙන මානේ කළුගඟේ එක මුදුන් නැත්තක මෙන්න මෙතන තමයි මම කැමතිම තැන බොරදියට ඇද වැටුණු කඳුලක් තියෙනවා බොරදියට බොර ගැන අපැහැදිලි දිය කුරුල්ලෝ හැමදාම රෑමම බොරදියේ අතපත ගගා ගඟේ ගිය ඒ කඳුළු බිඳුව සොයනයි කවදාවත් හොයාගන්න පුළුවන් දෙක මම හිතන්නේ බොරදියේ වැටුණ කඳුළු බිඳුව ජීවිතේට අපිට හම්බ වෙයි කියලා මේක රජි අන්න එක තමයි කවියෙකුට පුළුවන් ඇත්තටම මේ දැන් මේ භාෂා මේ වචන කීපයක්නේ මේ කවියේ තියෙන්නේ වචන පෙළ ගැස්ම තියෙන නමුත් භාෂාවකින් කියන්න බැරි ගොඩාක් දේවල් භාෂාවෙන් මේ අපි නිකන් කතා කරනකොට කියන්න ගොඩාක් දේවල් බැරි ගොඩාක් දේවල් මහා විශ්වයක් වගේ දේවල් ඒක කවියකින් කියන්න පුළුවන් සංගීතයේ තියෙන එක මගේ සකල කලාවේ කුටප්‍රාප්තිය කවියගේ බම් සියලුම කලා නිර්මාණ කාව්‍යමය ගුණයෙන් තමයි තියෙන්නේ කවිය තමයි හැම එකක්ම කවියක් තමයි එතකොට මේ ගීතේ මේ මේ කවිය අනිවාර්යයෙන්ම මට තේරුනේ මේකට එක්කෝ මේක ගීතයක් කරන්න ඕන මේක ගීතයක් වෙනවා මගේ සිනමා නිර්මාණයක නමුත් මම සමනල සඳුවනිය මම නිර්මාණය කරපු ගීතය එක ගස හදන ගීතයත් එක්ක මේක ගැළපෙනවා මොකද ඒකේ තියෙන එක වචනයක් ඒකේ වචනයක් තියෙනවා මේ මට මගේනවන මගේම ආදරයක් තිබුණා කියලා ඒකයි මේ කවදාවත් ගේන්න බැරි දවසක් තියෙනවා ඉරටවත් එතකොට අපි හැම වෙලාවෙම හිතනවා අපිට ලැබෙන අපි පෘථග්ජන සේෆියස්ලා හැම වෙලාවෙම අතීතයට ආදරය කරනවා ලබාගත් දෙයට වඩා නොලැබෙච්ච දෙයට තමයි ආදරය කරන්නේ ඒක ඇත්ත කතාව අපි ඔය සේෆියන්ස් පොතේම කියනවා හරාරි එතුමා මං හිතන්නේ මේ පොත සියලුම ශ්‍රී ලාංකික ජනතාව කියවිය යුතුම පොතක් මේක තමයි කූට ප්‍රාප්තිය මානව සමාජයේ මේ පොත එතකොට මේක කියනවා මිනිස්සු ඔක්කොම පරිකල්පනීය විධාන තමයි අපි කතා කරන්නේ පරිකල්පනීය විධාන අපි නීතිය සාධාරණය යුක්තිය ආදී සියලු දේවල් හැබැයි යා කියනවා ආදරයත් පරිකල්පනීය විධානයක් කියලා මම එතනදී මම විරුද්ධ වෙනවා මට අනුව ආදරය කියන එක උපදින්නේ යා කියන විදිහටම ජීව විද්‍යාව උපදින මොහොතේම රසායනික ප්‍රතික්‍රියාවකින් ජීවය පටන් ගන්න මොහොතේම ජීවය හටගන්න ඒ න්‍යෂ්ටියම ඒ වෙලාවෙම ආදරය උපදිනවා ඒ ආදරය නිසා තමයි සත්ව සමාජය ඉස්සරහට එන්නේ මිනිස්සු අය කියලා දමු මිනිස්සු එක කොටස ඒකේ මිනිසා තමයි උපරිමයා එතකොට ආදරය නිසා තමයි අපි ලිංගිකත්වයේ ආදිව සියල්ල පරිණාමයද සියල්ල සිද්ධ වෙන්නේ ආදරය නිසා එතකොට ආදරය කියන්නේ පරිකල්පනීය විධානයක් නෙමෙයි ඒක සත්ව සමාජයටම මේ සබදාහම විසින් උරුම කරලා දුන්න දෙයක් උරුම කළා දුන්න දායාදයක් එතකොට අපි ස්වභාවයෙන්ම අතීතයට ආදරය කරනවා ඉතිහාසයට අපි ආදරය කරනවා අතීතයට ආදරය කරනවා අපිට නොලැබෙච්ච දෙයට තමයි අපි වැඩිපුරම ආදරය කරන්නේ අපිට හිතෙනවා ප්‍රථම ප්‍රේමය ඊට පස්සේ අපිට සමහර දේවල් අපිට මගහැරිච්ච ගොඩක් දේවල් අපි ආදරය කරමින් මම විශ්වාස කරනවා මැරෙන මොහොතෙත් මිනිස්සුන්ට මැරෙන මොහොතෙත් මතක් වෙන්නේ නොලැබිච්ච ආදරේ ප්‍රේමය වගේ දේවල් ප්‍රථම ප්‍රේමය කියන්නේ මේ
මරණ මොහොතේ ජීවෙන්න පුළුවන් කියලා. කොමනත් කවියෙන් හෝ අදහසකින් මිනිසු තර්පණය කරන්න හරි අමාරුයි. ඉතින් ඔය සන්තර්පණය කියන වචනය සමහර වෙලාවට මායාවක් බවට පත් වෙන්නේ ඒ නිසා. ඒ නිසා තමයි ඔය දර්ශන කියන අතීතයට අපි වැඩි වැඩියෙන් ආදරය කරන්නේ. අපි සන්තර්පණය නොවන නිසා, අපි තර්පණය වෙන නිසා. දෙවෙනි කවියේ දෙවෙනි ගීතය අපි අහනවා. ආදිත්‍ය වැලිවත්ත සහ රොවෙන් එල්පීරිස් දෙදෙනා සංගීතය අපට ලබා දෙන්නේ ඉන්දුනාත් නන්දසිං. අපි අහමු දෙවෙනි කවිය දෙවෙනි ගීතය. අද කවි 10ට කී 10ක් වටස්ථානයේ කවි තෝරන්නේ දර්ශන රුවන් දිසානායක සහෘදයා හිතවන්තයා. අපි දන්නවා කලාකරුවට සීමා මායිම් නැහැ. අපි ආරම්භයේදී කිව්වා වගේ ඔහුට ගන්ඨාරය, අල්තාරය, සීනුනාද, හේවිසි, දහම් සලකුණු මේ සියල්ලම ප්‍රාදේශීය මිම්මකින් එහා ගියපු ලෝක මිම්මක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔහු එතනින් එහාට ගිහිල්ලා මේ දේවල් දිහා බලන්නට පටන් ගන්නෙ. ඉතින් ඒ නිසා මේ අනිත් හැම දෙයක්ම දිහා දයාර්ද්ව බලන
කල්පනාවන් උපදින කලාව තුළ විවිධ නිර්මාණ අපට ඇසුරු කරන්න හම්බ වෙනවා. ඒවා ඉරිගසා වෙන් කරන්නට බැරි නිසාම අපිට කතාබහ හදලා දෙනවා. මම හිතනවා තුන්වෙනි අදහසට අපිට යන්න පුළුවන් කියලා. ඔව් තුන්වෙනි අදහස මම ගත්තේ ටිකක් මේක අපි පරිසමෙන් ਵਿਚාරය කරන්න ඕන කවියක් කියලා මම හිතුවා. මංජුල වෙඩිවර්ධන. අපේ රටේ කවියෝගෙන් මම හිතනවා විශිෂ්ටතම කවියෙක්. මම කනගාටු වෙන්නේ ඔහු අපේ රටේ ජීවත් නොවීම ගැන මේ වෙලාවේ ඔහු ඇත්තටම අපේ රටට අවශ්‍යම කලාකරුවෙක්. කවිය. ඉතින් මේ කවියේ තියෙන්නේ මගදලාය මරියනේ කියලා තමයි තියෙන්නේ. මගදලාය මරියනේ කියපුවාම ඇත්තටම ගොඩක් අය මේ කතෝලික දහම දන්න අය දන්නවා. මගදලාය මරියනේ කියන්නේ අය හම්බ වෙන්නේ බයිබලයේ දැන් මම දන්න විදිහට අය තමයි අර එක වෙලාවකදී අය පස්සෙන් එන අය මේ වරදේ වැඳිලා ඉන්නකොට මන්දලා ගත්ත කියලා ඇවිල්ලා ෆැමිලි කරනකොට ඒ වෙලාවේ ජේසුතුමා කියන්නේ ජීසස් මැදිහත් වෙලා කියනවා මේ කවදාවත් වැරදි කරපු නැති කෙනෙක් ඉන්නවනම් පළමු ගල ගහන්න කියලා. එතකොට ඔක්කොම එක එක නැගිලා අන්තිමට ජේසුස් වහන්සේ විතරක් ඉතුරු වුණාලු. එයයි මේ මේ මගද මරියනා කියන මේ මේ කාන්තාවයි. ඉතින් අය ඒ මොහොතේ සිට අසීමිත ලෙස ජේසුස් වහන්සේට ආදරය කරනවා. ඇත්තටම ලෝකේ ප්‍රේමයේ පණිවිඩකරුවා කියලා කියන්නේ ඇත්තටම ජේසුස් වහන්සේටනේ. බං ඉතාම ගෞරව කරන මේ මහා පොළොවේ ඇවිදගෙන ගියපු ප්‍රේමයේ ගැලවුම් කරුවා නැත්නම් ප්‍රේමයේ පණිවිඩකරුවා හැටියට ජේසුස් වහන්සේ හඳුන්වනවා. මොකද අනිකුත් සියලු කතා අයින් කරලා ගත්තාම මිනිස්සෙක් හැටියට ඔහු තමයි පණිවිඩය ප්‍රැක්ටිකලි අපිට කියලා දුන්නේ. ඉතින් මේ කතාවේ බොහොම අනුවේදිනේ තැන් මේ මේකේ තියෙනවා. මේ මුළු කතාවම දැනගන්න ඕන මේ කවිය රස විඳින්න මම හිතන්නේ. මගදලේනා ජේසුස්වහන්සේට ආදරය කරනවා ඇත්තටම. නමුත් කොයි වෙලාවත් නොකියවෙන්නේ නැහැ ජේසුස්වහන්සේත් මගදලේනාට ආදරය නොකරනවායි කියලා. ඒක තමයි මෙතන මං කිය පරිස්සම මේක විචාරය කරන්න ඕනේ කියලා. මේක කියනවා මංජුල මේ ස්නේහේ කල්වාරියයි. කල්වාරිය කන්ද කියන එක දන්නවනේ. ජීවිතේ කුරුසේ කරින්ගෙන ජීවිතේ කුරුසේ කරින්ගෙන කල්වාරිය නැග යන්න මේ වාරයයි ස්නේහේ ద్వාරය ආදරේ ద్వාරය මේ එයා එහෙම කියලා කියනවා. මගදලාවේ මගේ මරියනේ මගේ මගදලාවේ මගේ මේ ජීසස්ගේ ප්‍රකාශනයක් විදිහට මේ යන්නේ. පෑගෙන්න දෙන්න එපා සොඳුරු වේල්පට. වේල්පට කියන්නේ විවාහයේදී පාවිච්චි කරන එකනේ. එතකොට පෑගෙන්න දෙන්න එපා වේල්පට. ඒ කියන්නේ මිනිස්සු මේ වෙනකොට සමාජය විසින් අර්ථකථනය කරන එක එක දේවල් මේ දෙන්නට. එතකොට පැකිලුණොත් අඳුරු පාතාලයයි පැකිලුණොත් ගල් මුගුරු අතදරයි. ඔබට මතකද කලින් ගල් ගැහුවානේ වරදේ ඉඳ අපි පරිස්සම් වෙන්න ඕන. ඔබ සහ මම ආදරේදී බොහොම පරිස්සම් වෙන්න ඕන තැන් මෙතන තියෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ මේ මේ කතාවට අනුව මගදලාවේ මරියනේ වියලෙන්න දෙන්න එපා සොඳුරු දෙතොල්පොට දිය කඳුරු ගිරි කුලක සංවේගයයි ගිරි මුදුන මත සුගති උද්‍යානයයි. මම හිතන මෙතන තියෙනවා බලාපොරොත්තුවක්. අපිට මේ කල්වාරි දන්නවා ජේසුස් වහන්සේ එන ගහනවා නිවැරදි මිනිස්සුන්ට එන ගහන්න පටන් ගන්න ලෝකේ එතනින් කියලා මම විශ්වාස කරනවා. ඊට පස්සේ ගැලිලියෝ දක්වාම මේක දිගටම එනවනේ. නමුත් ඒ අසීමිත ප්‍රේමවන්තයා දැන් ප්‍රේමේ අපි ප්‍රේමේ කියලා කියපුවාම අපි මේක අර්ථකථනය කරන්න පුළුවන් එක එක විදිහට. නමුත් සමස්ත මානව වර්ගයා වෙනින් ස්වභාව දහම වෙනුවෙන් ප්‍රේමණීය සිතුවිලි ඇති කරගන්න පුළුවන් ප්‍රේමවන්තයාට තමයි ගැහැණියකට නිවැරදිව ආදරය කරන්න පුළුවන්. එහෙම කෙනෙක් හිටියනේ තමයි ජේසුස් වහන්සේ. එයා කියනවා ස්වර්ගයේදී මං හිතනවා මේ කවිය කියන්නේ ඒකයි. ස්වර්ගයේදී නැත්තම් මේ මෙතනින් පස්සේ අපිට හමුවීමක් තියෙයි. එතක ඒකයි මේ සොඳුරු දෙතොල්පට දිය කිඳුරු ගිරිකුල සංවේගයයි. ඒ කියන්නේ මේ වියලෙන්න දෙන්න එපා කියන ඔය ප්‍රේමණීය සිතුවිලි හැඟුම් තියාගන්න. මොකද ජේසුස් වහන්සේ නැගහුවට පස්සෙත් ඉස්සරෝම ජේසුස් වහන්සේ මළුවන්ගේ නැගිටට පස්සේ දර්ශනය වෙන්නේ මගදලේනට. එහෙමනේ බයිබලේ සඳහන් වෙන්නේ. එතකොට මම දැනගත්ත විදිහට නම් එහෙමයි. එතකොට මේ දෙදෙනා සම්බන්ධව ලෝකේ අපි රෝමියෝ ජුලියට්ලා ගැන ප්‍රේම කතන්දර කතා කරනවා. නමුත්
පූජනීය වස්තුවක් නිසා බොහොම පරිස්සමට තමයි පූජනීයත්වය අපි විග්‍රහ කරන්නේ. මොකද මේ ලෝකයේ අයිති කරගෙන ඉන්නේ අඩු වැඩි වශයෙන් පූජක පාලක ප්‍රපන්තියක් විසින්. ඒගොල්ලෝ තමයි මේ වැඩවසම් යුගයේ වුණත් හදන්නේ. ඒක විසින් ඉතාම නිවැරදි ඉතාම සාධාරණ යුක්තිගරුක මිනිස්සුන්ව වැරදිවට අර්ථකථනය කළා ඉතිහාසයේ විසින්. සියලුම චරිත ඒ අර්ථකථනය කිරීම තුළ අපිට අතීතය නිවැරදිතාවයෙන් අහිමි වෙනවා. ඒ අහිමි වීම තුළ අපිට මේ ප්‍රේමවන්ත යුවළ අපි කියන්නේ මේක මං කියන්නේ මේ දෙන්න දෙදෙනාට දෙදෙන ආදරය කරා කියලා කොහෙවත් සම්බන්ධ වෙන්නේ නැති වුණත් මේක ඇතුලේ තියෙන ආදරය මංජුර ලියන්නේ ඒකයි. මේ ගීතය ඇතුලේ බයි කූට ප්‍රාප්තිය තියෙනවා. මේ ගීතය ඇතුලේ මෙතනින් එහාට මංජුල අරගෙන ගියා මේ ගීතේ තවත් දෙහාට. මේ ගීතය අහනකොට මම ඔබට මේ ඇහි වචන ඒකෙදි ගොඩක් දේවල් කියනවා. මම මේ කවි අරගත්තට ගීතයට පූර්වාදර්ශයක් හැටියට ගීතය අවර කියන කූට ප්‍රාප්තියට යනවා. හොඳයි, අපි තුන්වෙනි කවියේ තුන්වෙනි ගීතය අහමු. පසුපසෙන් ආපු ඇසුනේ රණ අඳුරු රෑ කවුද ඇහා තනි වුනේ සුදුරු රූ සිරි දකින දෙනයි Maria
අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි තෝරන්නේ දර්ශන රුවන් දිසානායක සහෘදය හිතවන්තයා. තේජස් තාපෙන් අපිව බබලවන ඉර එළිය වගේ මහා කවියෝ මේ මහා පොළව එළිය කරනවා. කවියා පෙළහර පාන්නේ භාෂා දැනුමෙන් වගේම ජීවිත අවබෝධයෙන්. දැන් දර්ශන සමාජයේ වෙනසක් පතන කෙනෙක්. සමාජය වෙනස් කරන්න පුදුම තරම් උනන්දුවක ඉන්න කෙනෙක්. සමහර වෙලාවට ඔබ පතන වෙනසයි මම පතන වෙනසයි සමපාත නොවෙන්න පුළුවන් සමපාත වෙන්න පුළුවන් තවත් කෙනෙක්ගේ වෙනස එහෙම නොවෙන්න පුළුවන් හැබැයි මේ වෙනස කියලා කියන එක සාපේක්ෂයි හැබැයි අපි හැමෝගෙම අරමුණ යහපත් වෙනසක් මේ යහපත් බවින් යුතු වෙනසක් හොයාගෙන යන ගමන් මගේ විවිධ කවියෝ තමන්ගේ කවිතාව ප්‍රබල ලෙස අවදි කරනවා ප්‍රබල හැඟුම් ධාරාවන් මුදා හරිනවා ඒ වගේ කවියෙක් ඒ වගේ කවියක් ඔබ අපට තෝරා දෙනවා සිව්වන කවිය විදියට ඔව් මම කවිය ලියලා තියෙන්නේ මේ කවිය ලියලා තියෙන්නේ අජන්ත සෙනවිරත්න සහෝදරයා මම ඔහුව දකින්නේ ආයතන ප්‍රධානීට වඩා කලාකරුවෙක් හැටියටයි මම ඔහුට මූණටමත් කියලා තියෙනවා දැන් විශේෂයෙන් මේ කවිය වෙනස ගැන ඔබ කිව්වා ඇත්තටමයි අපි යහපත් වෙනසක් බලාපොරොත්තු වෙන්නේ මං හිතනවා මේ වජිර ඉරෙක්ටස්ලා හිටපු කාලේ කියන්නේ ඔත්‍රෝපිලක පිතකලස් ඊට පස්සේ හැබිලිස් ඊට පස්සේ හෝමෝ ඉරෙක්ටස් මේ 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 හෝමෝ නියන්ඩර්තාල් ඊට පස්සේ ඉරෙක්ටස් ඉරෙක්ටස් මානවයා මිලියන දෙකක් හිටියලු මේ කියන්නේ මිලියනයක් හිටියලු මේ මිලියනයක් පමණ හිටියලු අකණ්ඩව වෙනස් නොවි අකණ්ඩව කිසිම වෙනසක් නැතුව කෙලින් හිටගත් මානවයා නැගෙනහිර ඉන්දු තීරේ පදිංචිච්ච කෙනා එතන නියෙන්ඩතාල් තුල තියෙනවා නිර්මාණශීලී DNA. එතන හෝමෝසේෆියන්ස්ලා මේගොල්ලෝ ආක්‍රමණය කරනකොට නියෙන්ඩතාල් DNA 4ක් 5ක් අපේ 4-6-7-8 වගේ දක්වා අපේ තුල තියෙනවා. එතකොට ඉරෙක්ටස් දැන් අපි නැහැනේ ආක්‍රමණයත් එක්ක ඉරෙක්ටස් ජානත් අපි ඇතුලේ තියෙනවා. එතන මේ ඔක්කොගෙම තමයි නූතන සේෆියන්ස්ලා හැදිලා තියෙන්නේ. එතන මම විශ්වාස කරනවා අපි වෙනස බලාපොරොත්තු වෙන්න ඕනේ තව අවුරුදු 1000ක්වත් අඩුම වශයෙන් සේෆියන්ස්ලා මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ කියලා ඒකට තමයි අපි වෙනස ඇති කර ගන්න ඕනේ අපිට මොකද ජීවත් වීම තමයි ප්‍රධාන දේ නිවැරදිව ජීවත් වීම එතකොට ඒකට සමාජය සකස් කරන්න ඕනේ සබදාම එක්ක සමපාතියල සබදාම අමතක කරලා අපි ඇවිල්ලාද නූතන සේෆියන්ස්ලා මම දකින්නේ වෙස් මොහුණුලාගත් සේෆියන්ස්ලා අද ඉන්නේ මාක්ස් එකක් දාගෙන තමයි සේෆියන්ස්ලා ඉන්නේ hina වෙනවද අපි එක්ස්ප්‍රෙෂන් අඳුර ගන්නත් බෑ එතකොට මේ මේ කවියෙන් කියනවා ඉඩෝරේ කාස්ටකේ හෙම්බත්ව සිටින කල වැස්ස නුබයි මා පතන වෙනස හරිද එතකොට වැස්ස තමයි මෙයා එකට ගන්නෙ ඒත් එපා වහින්න නොනැවතීම හැමදාම වැස්ස ඒ නොවේ මා පතන වෙනස ඡණ්ඩ ලෙස ඇදහැලි පාළු වේනම් කෙත්බිම් වැස්ස ඒද නොවේ මා පතන වෙනස නිසි කලට අස්වද්දන්න බත බුලත ගෙට ගන්න වැස්ස එයි මා පතන වෙනස. දැන් ඇත්තටම වැස්ස දැන් දිගු කාස්ටකයකට පස්සේ ග්‍රීෂ්ම කියන්නේ කාස්ටකයකට පස්සේ පෑයුමකට පස්සේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා ගොවි මිනිස්සු කියන ගොවි මිනිසානේ ඇත්තටම අමීට අවුරුදු 70,000කට ඉදිරියේදී අතීතයේ සේෆියන්ස්ලා බිහි වෙලා අවුරුදු 10,000කට කලින් අපි ශිෂ්ටාචාරගත වෙනවා. පළවෙනි ශිෂ්ටාචාරය සුමේරියානු ශිෂ්ටාචාරය යූප්‍රටිස් ටයිග්‍රිස් ගංගා දෙක අතර පෝෂිත කොටසේ. ඊට පස්සේ බැබිලෝනියාව ඔහොම ඇවිල්ලා අපි ශිෂ්ටාචාරගත වෙලා මෙහෙම අපි ගමනක් ආවා. හැබැයි ඒ ගමන තුල අපි ආවේ ඇත්තටම කෘෂි ආර්ථිකයට අපි වගා කරන්න පටන් ගත්තාට පස්සේ තමයි අපි ශිෂ්ටාචාරගත වුණේ. ඒ තුල තමයි අපි සංස්කෘතිය ඇති වුණේ. සංස්කෘතිය කියන එක ඇත්තටම මේ ගොවි සංස්කෘතියත් එක්කම එන්නේ. එතකොට මේ වැස්ස කියන එකට පුළුවන් අපි වැස්ස තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔන්න කාස්ටේර අපි ඔක්කොම ප්‍රාර්ථනා වැස්ස. වැස්සට පස්සේ වෙනසක්. ඒ කියන්නේ වගා බීම සකස ගන්න, වගාවන් කරන්න, ප්ලෑන් කරන්න ආදී සියල්ල අපි දැන් ඔළුවේ තියාගෙන ඉන්නවා වෙනස. නමුත් ඔන්න දැන් ගුගුරල වහිනවා. වකුණු ගහලා මහා වැස්සක් වහිනවා. හැබැයි මේ වැස්සෙන් අපි හිතන වෙනසම අපි ප්ලෑන් කරපු විදිහම අපි හිතන විදිහම සිද්ධ වෙන්නේ නැවෙන්න පුළුවන්. ඒකෙන් පුළුවන් ගම් නියංගම නැති කරලා ශිෂ්ටාචාර දැන් සමහර ශිෂ්ටාචාර ගංගා පිට අරගලා විනාශ වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ ගොවි බීම් නැති වෙලා යන්න පුළුවන්. එතකොට මෙයා මේ කියන එක කියන්නේ ඡණ්ඩ ලෙස ඇදහැලි පාළු වේනම් කෙද්බිම් වැස්ස ඒද නොවේ මා පතන. ඒක නෙමෙයි මම පතන වෙනස. මෙයා මේ අන්තිමට කියනවා නිසි කලට අස්වද්දන්න. බත බුලත ගෙට ගන්න. ඒ කියන්නේ નિયમિત කාලයට
හරිම වෙලාවට හැබැයි ඒක සිද්ධ වෙන්න නම් අපි සෝබාදහමත් එක්ක මම මේ ඉතින් ගන්න එක අපි දැන් සෝබාදහමට දක්වන ප්‍රතිචාර අනුව තමයි අපිට ප්‍රතිචාර එයාගෙන් හම්බ වෙන්නේ සෝබාදහමට අපි ඕනේ නැහැනේ සෝබාදහමට මිනිසක් ගැන එක කොටසක් විතරයි සෝබාදහමට අපි අයින් කළා දාන්න පුළුවන් ඩේ ආෆ්ටර් tomorrow නේ ෆිල්ම් එක ඒක බලන්න ඇත්තටම මේ මේ කොටස අපිට අමතක වෙලා තියෙනවා සේෆියන්ස් ලට ඉරෙක්ටස්ලා මීට වඩා බුද්ධිමත් කියලා මම හිතගෙන සේෆියන්ස්ලා තමයි බුද්ධිමත් නමුත් මට හැම වෙලාවෙම හිතෙනවා මේ නැගෙනහිර ඉන්දු තීරයේ හිටපු මිනිස්සු මේ ඉරෙක්ටස්ලත් එක්ක ජානත් එක්ක කවලම් වෙනවනේ අපි තුල කලා හැකියාවන් තියෙනවනම් ගොඩක් නියෙන්ඩතල් DNA ඇති වැඩිපුර බුද්ධිමත්කම සහ මේ නොවෙනස් බව තියෙනවනම් ඉරෙක්ටස් ජාන ඇති වැඩිපුරම නමුත් අපි මේවා අමතක කරගෙන අපි අද ගමනක් ඇවිල්ලා දෙන නූතනත්වයට කියලා ඒකල අපි ප්ලෑන් කරන අපි එකතු වෙලා කරන ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලය තමයි වෙනසේ ප්‍රතිඵල අපිට බොහොම පීඩාකාරී විදිහට හම්බ වෙන්නේ කොමනත් භාෂාව ඇතුළේ හැංගිලා තියෙන රිද්මය හොයාගන්න ඔබ සමතෙක්. ඊටම සූක්ෂමව මේ කවිය ඇතුළේ තියෙන රිද්මීය ලක්ෂණ ඔබ අඳුන ගන්නවා. මම හිතන්නේ ඒක තමයි සංගීතඥයගේ තියෙන විශේෂය. හැදුවෙත් මමනේ ගීතේදී මම ගන්න අර මල්හාර ලක්ෂණ ගන්න. මොකද දැන් ඉන්දියාවේ මල්හාර ගායනා කරනවා මේ වැස්සට. වැස්සට. ඉතින් මට ඕන වුණා ඒ ආකෘතියත් මේක ඇතුළේ ඒ ගේන්න මේක සිම්ෆනි කොටසක් එනවා ඇත්තටම. භාෂාවකින් කියලා ඉවර කරන්න බැරි හැඟීම් සංගීතයෙන් කියන්න පුළුවන් ඒකයි භාෂාව පසු කරගෙන සංගීතය යන එකයි මගේ මේ නාද කාව්‍ය එහෙම යනවා වික්ටර් හියුගෝගේ කතන්දරය කියන අපි ගන්න පස්සේ කතා කරමු හොඳයි දැන් භාෂාව නතර කරන්නේ කොතනින්ද එතනින් තමයි සංගීතඥයා පටන් ගන්නෙ රාජන්ත සෙනවිරත්න කවියා නතර කරපු තැනින් ඔබ පටන් ගන්නවා එතකොට මේක නාදය මොසු වූ කාව්‍යයක් බවට පත් වෙනවා එතුමන්ගේ නොමියන සෙනෙහස කාව්‍ය එකතුවේ තමයි මේ කවිය අඩංගු වෙන්නේ අපි අහමු හතරවෙනි කවියේ හතරවෙනි ගීතය එයම එයම එකට නැගෙන පෙරලෙන පිඳින හැටි වැසස ඒ නොවේ
ලෝකේ තියෙනවා ජීව භාෂාවන් 7000ක් විතර. එහෙම තමයි මහාචාර්ය ජේ.බී. දිසානායකයන් සඳහන් කරන්නේ. දැන් සංඛ්‍යාත්මකව ඔය 7000ක් විතර වුණාට වර්තමානයේ ව්‍යවහාර භාෂා ගත්තාම ඊට වැඩිය ගොඩක් අඩු වෙන්න පුළුවන්. 5000කට කිට් වෙන්න පුළුවන්. සමහර ලාට එච්චර නැති වෙන්නත් පුළුවන්. හැම භාෂාවක්ම පැනනගින්නේ හැඩ රටාවකට අනුව. දැන් ඔය කව් ලැකිය වගේම ලෙව් ලැකියත් එහි තියෙනවා කියලා තමයි මහාචාර්ය ජේ.බී. දිසානායකයන් කියන්නේ මේ සිද්ධාත් සංග්‍රහවේ හැම මේ ලෙව් ලැකිය කියන මේ ලෝක විවහාරය කියන වචනය තියෙනවා කියලා කියනවා. දැන් අපි පොතපතේ තියෙන විදිහ නෙමෙයි සමහර වෙලාවට මේ ව්‍යවහාර කරන්නේ. හැබැයි මේ මේ ව්‍යවහාරක භාෂා පිළිබඳව කතා කරනකොට මේ භාෂාවන් අතර ජාතීන් අතර විවිධාකාරයේ අරගල මතවාද ආක්‍රමණ ලෝකෙ පුරාම එදත් සිද්ධ වුණා අදත් සිද්ධ වෙනවා. මම හිතන්නේ ඔබ අපට තෝරා දෙන මේ පස්වෙනි කවියේ දර්ශන අපිට හොතෙන්ට යන්න පුළුවන්. ඔව් මේ කවිය කිව්වා මම දැන් ඔක්කොම තේරෙයි. මම කවියෙම පටන් ගමුද? හොඳයි. මේකේ කියනවා රැඩිකල් ඔබ තාම ජීවුන් අතර ජීවතුන් අතරද හොල්මනක් වගේ ඇවිදින් ආයෙත් මේ දවස්වල එක එක පාටින් පේනවා. ඔබ කොළ පාටද නිල් පාටද රතු පාටද සුදු පාටද මෙරුන් පාටද හොයාගන්න බෑ. ඒත් ඒ පාට වෙස්මුණු අතරේ වහල් ගෝ ජය ගෝසා මැද උඹේ ඒ කටහඬ බෙරිහන් දෙනවා විතරයි මද මට අද ඇහුනේ. හැබැයිටම සහෝදරයා ඉස්සර තිබුණු උඹේ නැචුරල් කටහඬ කෝ දැන් කියලා ඇත්තටම මට දුක හිතුණා. ඒ වුණාට ඉතින් දැනගනි රැඩිකල් තව කොච්චර කල් නම් උඹ කෑ ගැහුවත් දැන් නම් මට ඇහෙන්නේ බයාලදු වහල් කටහඬක් විතරමයි. අවුරුදු පහයි ගියේ තඩිම තඩි බඩගෙඩියක් හොර ගෙඩියක්. මේ අවුරුදු පහට මොනවද උඹ කෑවේ බීවේ? ඉතින් කටහඬ තියේවිද? රේට් එක හොඳටම බැහැලා. අනේ හැබෑට රැඩිකල් උඹට මොකද ඔබට උනේ? මිනිස්සු තැන තැන එක එක දේවල් කතා වෙනවා. හරි හරි මන් දන්නවා රැඩිකල් කැප්පෙටි පොළලා ඇහැලේ පොළලා පුරන්නප්පුලා විතරක්ද සරදියලුත් මැරුණ කියලා. ඒ විතරක් නෙමෙයි රැඩිකල් මං හොඳටම දන්නවා මහගම සේකරලා දයානන්ද ගුණවර්ධනලා සුනිල් සාන්තලා මාර්ටින් වික්‍රමසිංහලත් මැරුණා කියලා. හැබැයි දැන් නම් මං සහසුද්දෙන්ම දන්නවා රැඩිකල් උඹ ඒ මිනිස්සු ගැන නම් හාංකවිසියක්වත් දැනන් හිටියේ නෑ කියලා. ඉතින් අන්න එහෙ උඹට ඒ වගේ මිනිස්සුන්ගේ ඇත්ත ඌමනාවේ හැබෑම රැඩිකල් කටහඬ විතරක් කොච්චර කොපි කරන්න හැදුවත් කොහොමද එන්නද කොහොම එන්නද? ඔය ගොන් ආතල් උඹම තියාගනි. උඹට ආයමත් මාව අඳන්න බෑ කියලා විතරක් හොඳට මතක තියාගනි. මන් දන්නවා උඹ දැන් වැල යන අතට මැස් පැනන වැල යන පැත්තට මැස්ස ගහනවා කියලා. දැන් උඹේ ඔය බිරියන් හඬ ඇතුලේ ඇහෙන්නෙම හෙන කපටි ව්‍යාජ කටහඬක්. අන්න ඒක දැන් මම හොඳට අඳුනනවා. උඹ ඉපදුණු දවස්වලම අනාගතයේ දුටු ඒ කාලේ මිනිස්සු කිවලු රැඩිකල් උඹට වැඩිකල් ආයුෂ නැහැ කියලා. ආයුෂ නෑ කියලා කිව්වත් හරි වැඩිකල් ගියන එක දවසක් උදේ පාන්දර ඉර නැගෙනකොටම මෙතන තමයි ලස්සනම ගැල්. උදේ පාන්දර ඉර නැගෙනකොටම උඹෝ හදපු උන්ම ඩොලර් කාසියක් තුවක්කොට තියලා උඹේ පපුවට තුවක්කොට තියලා උඹේ පපුවටම වෙඩි තිබ්බලු. එහෙ මොහොත ඇසින් දුටු කළු පොල් කිච්චේ කළු පොල් කිච්ච කියන්නේ
මේ අයහපත් ලක්ෂණයක්නේ කළු පොල් කිච්චෙක් සියල්ල අද උදේ මට කිව්වා ඉතින් එදා ඒ සමාජවාදී මැදහත් උඹේ ලස්සන හිත ගැහිලා 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 මහ පොළොව අම්ම බදාගෙන ඇදගෙන වැටුණලු දැනගනින් අවකාශ ගන්ධබ්බ රැඩිකල් එදා මම ඒ වෙඩි හඬ ඇහිලා එනකොට දුවගෙන එනකොට මම දැක්කේ උඹ පට්ට කැත විදියට ගරහපු උඹව මෙලොවට බිහි කරපු ඒ මහ පොළොව අම්මා විතරක් උඹව බදාගෙන ගෑ ගහලා අඬනවා කියලා. මේ කවිය ටිකක් දිගයි නමුත් මේක ඇතුලේ තියෙනවා අපේ රටට වෙච්ච දේ. එදා කෝට්ටේ බුවනෙකබාහු යම් බල අරගලයකට පවුල් බර අර මේ රැක ගන්න තමන්ගේ රාජ්‍ය රැක ගන්න එදා ගත්ත තීන්දුව 48 නිදහසින් පස්සේ අපි ගත්ත තීන්දුවට බලපෑව වගේම එදායින් පස්සේ මේ දක්වාම අඩු වැඩි වශයෙන් මේ එන්ජිඔ මහතුරු හිටියා. මං කියන්නේ මේ එන්ජිඔ මහතුරු කියන මේ සින්දුවට මම එන්නේ. එතකොට මේකෙදි මම එක එක වැඩසටහනක වජිර ප්ලේ කරන්න ගියා. ඒකේ කියනවා එයා පතකයා මේ එන්ජිඔ එකක් අනුරාධපුරේ අපේ යාපනේ ඒගොල්ලොන්ගේ යාපනේ අපේ කිව්වොත් එයාලට දුක හිතෙනවා. අනුරාධපුරේ අපේ ඒගොල්ලොන්ගේ කිව්වොත් අපිට දුක හිතෙනවා. මං ඇහුවා ඇයි මේ දෙපැත්තටම මේ දෙගොල්ලොට මේක අයිති කියලා කියන්න එක වචනයක්වත් එන්නේ නැද්ද කියලා. එතකොට මේ බෙදීම බෙදීම වෙන් කිරීම බෙදා වෙන් කිරීම උස් පහත් මේ ආදී සියල්ල මේ පූජක රදල අධිරාජවාදී වැඩවසම් සමාජය මේ නිවහල් ගොවිබිම් සහිත මේ රටේ එළුවා. ඇත්තම හතරවෙනි සෙල්ලිපිය මිහිදුගේ කියවලා බැලුවොත් අපි කොච්චර නිදහස්ව හිටියද කියලා නිවහල්ව හිටියද කියලා පේනවා. අපි ඇත්තම අනුරාධපුරයේ කැටයම් අධ්‍යා බැලුවොත් මේ ටොයිලට් වලෙත් නැත්නම් මේ වැසිකිළියෙත් කැටයම් දාලා තියෙනවනේ අපි. එතකොට මේ මිනිස්සු බොහොම නිවහල්ව ඉඳලා තියෙනවා ඈත අතීතේ. නමුත් මේ අද වෙනකොට රැඩිකල් කියන වචනේ රැඩිකල් කියන වචනේත් අධිරාජ්‍යවාදීන් විසින්ම හදපු ෆැන්ටසියක් ටොපියක්. ඉතින් ඒ ටොපිය කාලා ඒ ටොපිය සූප්පු කරගෙන තරුණ සමාජය සමහර වෙලාවට අන්තිමට යා පටන් ගන්න තැනින් මේ අවසන් කරන්නේ හැමෝම එහෙමයි. මේක තමයි යථාර්ථය අපේ රටේ. හොඳයි. එවෙනුවෙන් නිර්මාණය වෙච්ච දර්ශනම රචනා කරපු රැඩිකල් ගීතය අපි පස්වෙනි කවියේ පස්වෙනි ගීතය විදිහට අහමු. මව් පොළොවට ඉහලින් අඩි තියන ආකාශට දැතින් අත වනන කිත්‍යායට වෛරෙන් ගී ගයන බත බුලතට අවමන් කර නටන බිර්දන පන්තියේ කටින මිනිසුන් තන තන බෙදන ජාතියකට බැට දෙවන ශිෂ්ටාචාරය බෙදන නිර්ධන පන්තියේ එන්ජිඔ මහත්තයා Thank you.
මව් පොළොවම කෙලසවන උරුමය පාවාදවන ඩොලරයකට අතවනන මනුස්සකම රඟපාන නිර්ධන පන්තියේ එන්ජියෝ මහත්තයා මව් පොළොවට ඉහළින් අඩි තියන ආකාශයට දෑතින් නැතවනන එත්‍යායට වෛරේ ගී ගයන බත බුලතට අවමාන කර නටන නිර්ධන පන්තියේ එන්ජියෝ මහත්තයා එන්ජියෝ මහත්තයා ප්‍රේමය ආදරය සොයා කවි විඳින කවි ලියන කවිකාරයෝ අපිට මේ අති රම්‍ය වූ කුණ්ඩලාභරණ කියන්නේ කන් පළඳනාවල් හදන මිනිස්සු වගේ මොකද ප්‍රේමය පිළිබඳව ලියන කවි අපිට කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැහැ අද අපි කවි ගැන කතා කරත් හෙට කවි ගැන කතා කරත් නොදුරේදී තව තව කවි ලියවෙමින් ප්‍රේමය පිළිබඳව විවිධ वाद विवाद दृष्टिवाद मतवाद अतिवर्ण पुलवा अभी हईविनी कवि यदि दर्शन दिशा नायक मे प्रेम पिली बंधव विनस्ता अर्थकथने कपट होली उत्साह ओ मेकि मम गहनी गण गे अडवे कथा कर लीन लोके कवियो गहनी पिली बंधव आगे बैठे बल अडवे लोके मेकट हेतु तमाय अरे मन की पूजक समाज कसी मे लोके पालने करना था मत पालक समाज मेक पालने इतकोट मे गहनी की अत मम विश्वास करना आदर उपदिन्न मेरे गहनी की तुर लेकिन आदर उपदिन्न मेरे दहनी तमाइ वजीर दरा गहनीम सह कपकिरी पुलवा पिरीमी को वाड़ा कपकिरी अत्थरी पुलवा पिरीमी आट निरंतर पिरीमी सत्ते आट पुलवा ගැහැණියට වඩා දේවල් අතහරින්න මං කියන මං හිතන අත්හැරීමේ කිං හැටියට සිද්ධාර්ථ මම දකිනවා සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ රාජ්‍යත්වේ පව අතහැරියා තියෙන දේවල් අතහරින්න අමාරු කෙනෙකුට තියෙන දේවල් අතහරින්න තමයි අමාරු හැබැයි ඒ එයාට අතහරින්න අත්වැල සපයන්නේ යසෝදරා කියන ශ්‍රේෂ්ඨ කාන්තාව ඒ විශිෂ්ට මම ඇයි ශ්‍රේෂ්ඨ වෙන්නේ ඇයිගේ දරා ගැනීම සහ කැපකිරීම තුලයි. නමුත් අපි ඊටාම අඩුවෙන් තමයි 얘 ගැන කතා කරන්නේ. අපි හැම වෙලාවෙම පිරිමියාගේ පිරිමි පෞරුෂය වෙනුවෙන් තමයි ගැහැණියගේ යම් ගුණයක් ගැන කතා කරන්නේ කවිය වුණත්. කවිය වුණත්. මොකද මේ පූජක පාලක මේ බැලන්ති විසින් කවිය ඇත්තටම කවියා කලාකරුවා කියන්නේ රාජසභාව විසින් කාලයකදී පෝෂණය කරපු කෙනෙක්. එතකොට ඒ ගතික ලක්ෂණත් එක්කයි මේ ගේන්නේ. එතන එහාට එළියට බහපු කවියෝ සහ මේ කලාකරුවෝ හැම වෙලේම පුනරුදෙන් පස්සේ. ඔය ජින්ජා ක්‍රූසෝගේ ප්‍රංශ විප්ලවයට දසපේපු අත්වැලත් එක්ක ඒ ආපු රැඩිකල් ඒ ආයකම රැඩිකල් කියන එකට වඩා ඒක කියන්නේ ඒ ආපු වෙනසත් එක්ක පරිවර්තනත් එක්ක කාර්මික විප්ලවය සහ පුනරුදය. ඒ කියන්නේ නිදා මිනිස් මොලේ ආශ්චර්යමත් මිනිස් මොලේ නිදහස් චින්තනයට ඉඩක් හම්බෙන්නේ ආපහු පුනරුදෙන් පස්සේ. එතකොට ගැහැණියට ඔන්න අහපව් ඉපැරණි ශිෂ්ටාචාරවල අඩු වැඩියෙන් තිබ්බා මාතෘමූලික සමාජ. ඇත්තටම බුදු කෙනෙක් මේ ලෝකේ පහළ නොවෙන්න සේෆියන්ස්ලාගේ උපරිම ජයග්‍රහණය තමයි ජීසස් සහ බුදුන් කියන්නේ. සේෆියන්ස් කෙනෙක් නේ උනේ. නමුත් ඔය නැගෙනහිර ඉන්දියානු තීරයේ ඉරෙක්ටස්ලා වැඩිපුර හිටියේ නම් බුදුන් වහන්සේට වැඩිපුර ඉරෙක්ටස් ඥාන ඇති අනිවාර්යයෙන්ම. එතකොට ඒ කියන්නේ එක අරමුණක් කරා එක දිගට යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා ඉරෙක්ටස් ඥාන වැඩි අයට කියලා. නමුත් මෙතනදී මම ගත්තේ මේ කවියේ මේක ඉතාම මම ගැහණිය ගැන සාධාරණ මට කියන්න ඕන හින්දා
හිටි ගමන් වහින වැහි කෝඩ වලට තෙත බරිත වෙන ඇගේ රුව මතම අහස නුඹ කෙතරම් ගුගුරවා දෙවන මහා හෙන පාර කොච්චරක් වුවද වචනයක් නොකියා දරාගන්නේද ඇත්තට මේක ඇතුලේ ශෘංගාරයක් තියෙනවා ලිංගිකත්වයේදී පවා ගැහැණිය තමයි දරාගන්නේ ඇත්තටම ඇයි කරන්නේ දරාගන්න එක කුටුම්බගත වීම තුලත් මේක සිද්ධ වෙනවා වචනයක් නොකියා දරාගන්නේද ඒ කියන්නේ හිටි ගමන් වහින ගැහැණියට ඕන විදිහට නෙමෙයි සියල්ල සිද්ධ වෙන්නේ මේ ලිංගිකත්වයේදී පවා කුටුම්බගත වීම තුල පිරිමි ආධිපත්‍යය තුල තමයි ඒක සිද්ධ වෙන්නේ බොහෝ විට හරි එතකොට හිටි ගමන් වහින වැහි කෝඩ වලට තෙත බරිත වෙනවා කියලා කියන කතේ අදහස් දෙකක් මේක ඇතුලේ තියෙනවා යටි පෙළ වෙන අර්ථයක් අනිත් එක තමයි අය සංවේදී වෙනවා අය නිරන්තරයෙන්ම සංවේදී වෙන්න බලාගෙන ඉන්නවා ඒ කාර්යයේදී හරිද තෙත බරිත වෙනවා හරිද ඊළඟට ගුගුරවාද වෙන මහා හෙන පහර කොච්චරක් වුවද වචනයක් නොකිය අය දරාගන්නේද එහෙම එක එක අත්හැරිය පසු වලාකුළු කළු අහස වලාකුළු කළුව අහසේ වලාකුළු කළුව වලින් බැහැලා තියෙන ඒක ඔක්කොම අතහැරියට පස්සේ අහස නිදහස් එතකොට එයාට පේනවලු සුපහැදිලි විය කෙලස් නැති ඒ නිර්වාණ අහස ඇත්තටම සිද්ධාර්ථ ගෞතම වුණත් උපරිම වින්දනයේ ජීවිතේ වින්දනය කරපු කෙනෙක් ඒ විදීම තුල තමයි අත්හරින්න පුළුවන් අත්හැර විඳින් නැති කෙනෙක්ට අත්හරින්න අමාරුයි මොකද ඇරියස්ති ඉතුරු වෙනවා මේ එහෙනම් තමයි සමහර අපරාධ පව සිද්ධ වෙන්නේ ඇත්තටම ජීවිතේ හොඳට වින්දනය කරපු කෙනෙකුට තමයි අත්හරින්න පුළුවන් එතකොට ඒ වලාකුළු කළුව කියන්නේ ඒ තිබුණ සියලුම පිරිමියාගේ තිබුණ රික්ත ගැනතම මේ එයා තුල තිබුණ සියලුම කෙලෙස් ඒ කියන්නේ මේ ලිංගිකත්වේ පවා මුදාහැරියට පස්සේ ඒ කාර්යයේදී වුණත් එහෙම නෙවෙන්නේ මුදාහැරියට පස්සේ සුපහැදිලි වී කෙලෙස් නැති ඒ නිර්වාණහස අත් නොහල මහ අත්හැරීමක නොදවෙන දිනුමක් අත් නොහල ඒ කියන්නේ අකණ්ඩව පිරිමියා අත්නොහල අත්හැරීමක මෙහෙම අකණ්ඩව යනවා නොදවෙන දිනුම ඒක මහා දිනුවක් නිර්වාණය කියන්නේ එහෙම එකක් බුද්ධත්වය කියන්නේ අත්නොහල මහා කැපකිරීමක ඒක ඇතුලේ තියෙනවා අත්නොහල මහා කැපකිරීමක අවසන් හුස්ම දක්වාම යසෝදරා කැපකිරීම කරනවා එදා කිව්වනම් නෑ මමත් එනවා මට බෑ ළමයක් දාගෙන මේ ඉන්න මේ රජමාලිකට මමත් එනවා කැලේට කියලා කිව්වනම් අපිට බුදු කෙනෙක් නෑ මමත් එනවා යන්න දෙන්නේ නැහැ කියලා එයා කැපකිරීම කළා අපි අහලා තියෙන විදිහට නම් මාර්ටින් කුසිංහන් අර ඒ කියන දේවල් එක්ක බලපුවාම සා මම හාමුදුරුවන් වහන්සේලා කීප දෙනෙක් එක්කත් මේ ගැන කතා කළා ඇත්තටම ඇය බොහෝ කැපකිරීම් කළද නමුත් ඇය පිළිබඳවත් බෞද්ධ සාහිත්‍යයේ ලියවෙන අඩුවෙන් ගැමි ජනයා තමයි යසෝදරාවත ලියලා ඇයට සාධාරණීකරණයක් යම් ප්‍රමාණයකට කළේ ඉතින් ඒ නිසා මේ ගීතය මම තෝරගත්තා කාන්තාවට ඇත්තටම ජීසස්ගේ කතන්දරේ වුණත් කාන්තාවක් ඉන්නවා කැප කරන මෝසාටත් ඉන්නවා කාන්තාවක් එතකොට චැප්ලින්ගේ කතාව ඔබ කියවනම් චැප්ලින්ගේ කතාවේ ඉන්නේ කාන්තාව අම්මා එක එක විදිහට ඉන්න පුළුවන් පෙම්වතිය විදිහට ඉන්න පුළුවන් එතකොට ඇලෙක්සැන්ඩර්ටත් ඉන්නේ අම්මා මහා ඇලෙක්සැන්ඩර් කෙනෙකුට මහා පෙරකුම්ට ඉන්නේ අම්මා මේ රත්නවල බිසෝන්සා තමයි ඇත්තට මහා පෙරකුම් බිහි වෙන්නේ එතකොට ඒ වගේ හැම කෙනෙකුටම එක එක විදිය අම්මා වෙන්න පුළුවන් පෙම්වතිය වෙන්න පුළුවන් සහෝදරියක් වෙන්න පුළුවන් මිත්‍රියක් වෙන්න පුළුවන් විරුද්ධ ලිංගිකයාට කියන පිරිමියාට අත්වැලක් උනේම ශක්තියක් උනේම ඇය දැකුමෙන් ඇයගේ ගමන් බිමය ගමන් විලාසය ඇය කතා කරන විදිය ඇයගේ සුවඳ ආදි සියල්ලෙන්ම පුෂ්පිත ගැන මේ උත්තේජනය ලබන්නේ පිරිමියා. ඒතකොට ඒ තුල තමයි ඔහුගේ ජයග්‍රහණය තියෙන්නේ. ඉතින් මේකයි මම මේ කවිය තෝරගත්තේ. ප්‍රේමය සහ ප්‍රතිප්‍රේමය ගෞරවයදී ගෞරවය ලැබීම සහ ආදරය කර ආදරය ලැබීම ප්‍රේමය ප්‍රතිප්‍රේමය තියෙන තැන ජීවිත හරි ලස්සනයි අපි එනවා 6 වෙනි කවියේ 6 වෙනි ගීතය අහන්න
අද කවිදායේ කවි තෝරන්නේ දර්ශන රුවන් දිසානායක සංගීතවේදියා ජීවිතයට බොහෝ දේවල් ආකර්ෂණය කරගන්න පුළුවන් ඒ වගේම අපි ඒ ආකර්ෂණය වෙන තැන්වලදීම අනාකර්ෂණය අඳුනගත්තොත් ටිකක් නොහුරුයි වගේ අපි අර විකර්ෂණය කියලා කියනවා නම් ඊටදී පැහැදිලි වෙනවා හැබැයි ඒක තේරුම් ගන්න පුළුවන් නම් මේ ආකර්ෂණය අනාකර්ෂණය කියන වචන දෙක අපේ ගාව හැම මොහොතකම තියෙනවා කියලා ජීවිතේ ගොඩාක් දේවල් තේරුංගන්නට පුළුවන් සමහර වෙලාවට මේ ප්‍රේමය හටගැනීමේ තැනම වෙන්වීමේ අදහස තියෙන බව වෙන්වීමේ ඉර ඇඳී තිබෙන බව තේරුංගන්නට පුළුවන් නම් ජීවිතේ ගොඩාක් විඳින්නට ලේසි නමුත් අර ප්‍රේමය හටගන්නා මොහොතේම ඉර ඇඳෙනවා හැබැයි ඒ ඉර පතිතවන වෙලාව තමයි තීරණය කරන්න හරි අමාරු ඒක මෙහෙමමයි එකතු කරන්න ඔය ලස්සන්ට කිව්වා ආදරේදී හිමි කර ගැනීම සහ වෙන්වීම දෙකම තියෙනවා. ඒක පතාගෙනමයි එන්නේ ඒක. ඒ කියන්නේ මේ ප්‍රේමය කියන ඇතුළේම ওই දෙකම එකතු වෙලා තමයි ඇත්තටම මේ මිනිස් මොලේ චමත්කාරජනක සිතුවිලි ඇති වෙන්නේ. ඒක ආදරේ නිසාම නෙවෙයි විරහව නිසාත් ඇති වෙනවා. චමත්කාරය. දැන් මේ පෘථුවියමටම කියනවනේ Earth කියලා දෙපැත්තේ අකුරු දෙක අයින් කරම Art කියන එක මැදට එන්නේ. ඉස්සර ග්‍රීකයෝ කිව්වගෙන මොකද Geo කියලානේ. එතකොට මේක මනරම් කලා ග්‍රහ ලෝකයක්. මේක ඇතුලේ ආදරය වෙන්වීම දෙකම තියෙනවා. එකතු වීම සහ වෙන්වීම දෙකම තියෙනවා. හේතුඵල ධර්ම බුදුන් වහන්සේ මේක අනන්තයට පැහැදිලි කරනවා. රූප කලාපයක් දක්වා මේක පැහැදිලි කරනවා ප්‍රඥප්තිය සිට රූප කලාපයක් දක්වාම. ඇත්තටම ඒ වුණහන්සේ තමයි මම දකින ශ්‍රේෂ්ඨතම මම දාර්ශනිකයෙක් කියන්නෙත් නැහැ. ආගමික නායකයෙක් කියන්නෙත් නැහැ. උන්වහන්සේට මේ ලෝකේ අපි හදන්න අපෘතඥ අපිට නමක් හදන්න බෑ. ඉතින් මේ මේ කවිය අපි ගත්තොත් රොෂෙල් ප්‍රනාන්දු කියන්නේ මේ 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 ඔක්කොම දෙදිර මම ගෙනාවේ ආදරය සහ ප්‍රේම මොකද ආදරය අහිමි වෙන ලෝකයක සේෆියන්ස්ලා ජීවත් වෙනවා. මොකද සේෆියන්ස්ලා විසින් මේ ඉවල් මෙනවා හරාරිම කියනවා. තව අවුරුදු 1000ක් ඇතුළත 1000කට එහා පැත්තේ සේෆියන්ස්ලා නෙමෙයි වෙන්න පුළුවන් ඉන්නේ. මොකද ඊටාම කෙටි කාලෙකින් වෙර මේ ලෝකෙකින් චුත වෙලා යන මානව කණ්ඩායම සේෆියන්ස්ලා. ඔහුම කියනවා හොමෝ ඩෝස් කියලා මායන්න මේක පහළ වෙයි කියලා. ඔව් මොකද හේට හේතුව තමයි දැන් දැන් අපි හදපු පරිකල්පන විධාන ගැන තමයි ඔහු කියන්නේ. දැන් උදාහරණයක් විදිහට එයා කියනවා ස්වභාවිකත්වය සහ අස්වාභාවිකත්වය කියන එකත් කතෝලික මේ දේව මේ ධර්ම විසින් හදපු එකක් ඒක. නමුත් ඒ ඔක්කොම අපි හදාගත්ත දේවල් මේ එතකොට මේ හදාගත්ත දේවල් විසින් කන් මොකද දැන් සේෆියන්ස්ලා මේ පොත කියවනවා නබ මේ පොත දැන් එයා ලියන්නේ තව කණ්ඩායමක දැනුමක්. එතන මේක අපි ඒ කණ්ඩායම විසින් රිසර්ච් කරපු දැනුම ඉතිහාසයේ සිට මේකේ තියෙන සියල්ල මෙයා එක මිටට ගෙනලා තියෙනවා. එතන මේ කණ්ඩායම ගත දැනුම තමයි සේෆියන්ස්ලා කියන්නේ සැලකිය යුතු මානව කණ්ඩායමක්. ඔව්.
හරි මේක ඉරෙක්ටස් ලටට නිහඬ තල්ලා හරිද කියනං කණ්ඩායම් ගත වෙලා දෙන්නම හොයන්න ඇත්තටම අපි ස්වභාවයෙන්ම එකිනෙකාට ආදරය කරනවා කේලම් කියනවා කොටවනවා ද මේ මේ සේෆියස් ලගේ හැටිලු මේ පොතේ තියෙන ලස්සනට ඒ කියන්නේ ඒ නිසාම තමයිලු අපි මේ තොරතුරු එකතු කරන්නේ ද මේක කියවපුවාම කාක යනවා තිරසියාවක් ක්‍රෝධයක් ඇති වෙනවා දකින්නකොට මට හිතෙනවා දැන් මේ එයා එහෙමයි එයාට මේ දීන්නේ එයාට මේ දීන්නේ එයා මේ විදියයි කියලා හිතන එක මම මේ පොත කියවන්නේ කියන්නේ මේ මේකේ තියෙන ආදරය කියන්නේ මම ආදර හැඟුම් කියන ගීතයට මම ඉතාලම ඇත්තටම කියලා හරි මම පෙරේතයි මේ ගීතයට අමරදේව මහත්මයා මෙහෙම කිව්වා මේ ගීතයට දර්ශ මම ගෝ ආදර හැඟුම් ආදර හැඟුම් මම ওই ආදර හැඟුම් ආදර හැඟුම් මං ආදරය කියන වචනෙත් එක්ක ක්‍රීඩා කළා කිව්වා. එහෙම නෑ. අමදේසගේ අනික දයානන්ද ගුණවර්ධනයා. මම හිතනවා මේ අපේ රට මාට වික්‍රම සිංහලාට දයානන්ද ගුණවර්ධනලාට අඩු වැඩි වශයෙන් සොනිල් ශාන්තලාට අයිති වුණ නැහැ අපේ බලය ගියේ නැහැ. සේකර්ල මහගම සේකර්ලට ගියේ නැහැ. ඉන්දියාවට මේ මහත්මා ගාන්ධි කෙනෙක් හිටියනේ. නමුත් අපිට ඒ වගේ පූර්වාදර්ශිකයන් හිටියා නමුත් ඒ අයට බැටන් එක ගියේ නැහැ. ඔව්. මේ මේ දයානන්ද ගුණවර්ධන එහෙම කෙනෙක්. ඔව්. ඉතින් මේ ඒ ගීතය නිසා මේ කවිය ගත්තේ මම. මේකේ මම මේ මුළු කවියම මම එකපාර කියන ගිලා මම මට වැදිච්ච තැන කියන්නම්. මොනතරම් සුන්දරද ප්‍රේමය කුමුදු පාට ඇති සුමුදු අතැරිලි අතැරිලි වඩා උණුසුම් සයනේ වූ දින ගණන් නැත නින්ද අඩක් විවරව කවුළු අතරින් මදක් එබෙමින් තබන හස රැලි හඳ පළුව අස උපන් සිහිනක නිල් තරුව නිදිබින්ද මීරි මීරි සුළඟකි සීත තුරුපත් මල් පියල්ලක සැහැල්ලු සැහැල්ලුව ගේන ළමැද විනිවිද හඹාගෙන යන පිපෙයි හද අරවින්ද මෙන්න මෙතන තමන් කැමැති අලුත ඉපැදුණු සිඟිත්තෙකුගේ සිනිඳු හිසක සිඹින විටකදි ෂෙරමි සුවඳක පවා මට ඔබ සිහිවෙන්නේ මන්ද ඇත්තටම ප්‍රේමය මේ ශරීරය තුළට ආවට පස්සේ ආදරය ආවට පස්සේ හැම සිදුවීමක්ම හැම අපිට ලැබෙන හැම අත්දැකීමක්ම අපි පරිවර්තනය කරගන්නවා අපි ආදරය කරන කෙනා එක්ක දැන් මේ ෂෙරමි සුවඳ පවා එයා ඔහුට එන්නේ ඇයගේ සුවඳ ඒ කියන්නේ ඒ වගේ ඒ සුවඳ දැන් අපිට මේ සමහර දේවල් තියෙන ඔබ අපි නිකම් ඇත්තටම කිව්වොත් සමහර දේවල් මට වුණත් අරම සමහර පුවර වර්ග තියෙනවා අපිට දැන් ඒව දැන් නැහැ නමුත් මට මේ ළඟදී ඒ වගේ පවුඩර් එකක් මට හම්බ වුණා ඒක අතර ගන්නකොටම ඒ සුවඳත් එක්ක මට ගොඩාක් දේවල් මතකයට එනවා ඉතින් මේ ගීතය ඇතුලේ මම මේ කවිය ඇතුලේ මම ඒ චමත්කාරය දකින්න අනික මේ රොෂෙල් කියන්නේත් අලුත් තෙන් හිතන කවිකාරියක් මම ආයව දැකලවත් නැහැ මේ මොහුණු පොතෙන් හම්බෙන කවිකාරියක්. ඉතින් මේ ගීතයට මම ඉතාලම ප්‍රේම කරනවා. ඒක නිසා තමයි මම මේ ගීතයට මේ කවිය තෝරගත්තේ. හොඳයි. හත්වෙනි කවියේ හත්වෙනි ගීතය දැන් අපි අහමු. Sinner.
අඳුරෙ සැලෙන තරු එලි මගේ හද තුල කරයි විමසිලි නැගෙන ගණ අඳුරු වඩයි සිතුවිලි මේ මගුල් රැ බිදෙයි ආදර හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් ඔබ මල් කුමරියන්නේ ප්‍රතිවිදා සතුටින් නොඉන්නේ රහස නැතිවද මං නොදන්නේ තුරුලි බඹරුන් නොවේද ආතර හැඟුම් ආතර හැඟුම් නොපුරුතුයි මට නොපුරුතුයි ඒ හැඟුම් ආතර හැඟුම් ආතර හැඟුම් ආතර නව්‍යවාදී චින්තකයෝ චමත්කාරය කියන සංකල්පයට භෞතික ලෝකයේ වගේම අභෞතික ලෝකයක් ඈඳා ගන්නවා. ඒ තමයි සිතුවිලි සහිත මිනිසුන්ගේ හැටි. අපි එනවා දර්ශන රුවන් දිසානායක සහෘදයා තෝරා දෙන 8 වෙනි කවියට. මේකේ ඇත්තටම ශ්‍රමය ගැනයි කතා වෙන්නේ මේ කවියේ. මේකේ කවිය කිව්වොත් පීදෙන පැලේ නොදැක පැල මදේ බුදින්නට ගිජුව මන්නේකින් බිඳ දෙපළු විය අප දෙදෙන පිරිමි පොල් බෑය මම නාඩන්න දැන් සොඳුර කැරකෙන හිරමණය අබියස දැති අතර ඇඹරේවි මස ඉඳිමු අපි නොසැලීම සිරවි උන්ගේ දෑතේම යහුසුළු අප දමා ගෝණියක ලෝකුරුව ලෝකුරුවෝ ලෝකුරුව ගෙන ආවි අපේ කටු කම්මලට ඇද මයිනහම ඇතිවෙන්න ගිනියම් කළ මැනවි අප දෙදෙන අඟුරු නොව අලු වෙලා යන්නම උන්ගේම මන්නේට යලිත් පණ පවන්නට. මේක අති විශිෂ්ට කවියක් වජිර අමිලතේනුවරගේ. මං ඔහුගේ මුළු කවි මුළු ඉතිහාසයම මේ කවියට තමයි වැඩිම වැඩිපුර එක දෙන්න මම මේකට. මේකේ තියෙන අතැඹුලක්සේ මේ මුළු මහා ඉතිහාසයක්. හඹුරාබි කියලා මේ අධිරාජ්‍ය කිට බැබිලෝනියාවේ එයා තමයි ලෝකේ පළවෙනි නීති සංග්‍රහය හැදුවේ. ඒ නීති සංග්‍රහයත් එක්ක තමයි මේ විෂමතාවය ආවේ. කියන්නේ මේ වහල් මේ මේ මේක ඇත්තටම වහල් සමාජයක් ඇති වෙන්නේ ඒ ඒ නීති සංග්‍රහයත් එක්ක. ඔබ දන්නවාද කුන්ටා කෙන්ටගේ කතාව ඩොකියුමන්ටරි එක මට එක කිව්වේ තිල්ල සමසූරිය. ඒක ඒක බැලුවම ඇත්තටම හරිම සංවේදී. මේ එකම මිනිස් කණ්ඩායමක් මෙහෙම වර්ග කරලා බෙදලා ශ්‍රමය හැම වෙලාවෙම වැඩ කරන මිනිස්සු වැඩමයි කලේ. පිරමීඩ දෙහා බලපුවම අපිට මහා පිරමීඩ විදිහට පේනවා. නමුත් කොයිතරම් කඳුළු ඒක ඇතුලේ තියෙනවද? මට ඇත්තට මේ කවියත් එක්ක මගේ අම්මයි තාත්තයි මතක් වුණේ. මගේ අම්මයි තාත්තයි මම හිතන්නේ උණගලා විහෙර මහා වෙල්ල ආයක්. අපේ තාත්තා කියනවා පුතේ මේ මා බයිසිකලිය දාගෙන යනකොට කියනවා පුතේ මේ හැම අපේ අම්මට කිව්වා තාත්තා මැරෙන්න කිට්ටුව.
මේ මේ උණගලා වෙරේ හැම ලියද්දකම මගේ එක දාඩි බින්දුවක් තියෙනවා කියලා අපි තාත්තා කිව්වා. ඒ විදිහට එඹුද ඒගොල්ලෝ රෑ තිස්සේ වැඩ ඇරිලෙන් අපි පාඩම් කරනකොට කුප්පිලා අම්පේ අම්මයි තාත්තයි වැඩ ඇරිලා රෑට රෑ වෙලා දුක් විඳලා මහන්සි වෙලා ඉන්නේ. අපේ තාත්තා අයි අම්මයි කියන්නේ මේකේ පිරිමි පොල් බෑය සහ ගැහණු පොල් බෑය කියලා මට හිතෙනවා. අපේ තාත්තයි ඒ වගේම බොහොම අරගලකාරී චරිතයක් විදිහට ගමේ වැඩ කළා. ඒ කියන්නේ මේ නිර්ධන පන්තියේ මිනිස්සු වෙනුවෙන් තාත්තා වැඩ කළා තාත්තා මේ දිලා ගියා. ඉතින් මට මේ කවිය තෝරගන්නකොටම හිතුනේ පුරුමු පිරිමි පොල් බෑය අපේ තාත්තා, ගැහණු පොල් බෑය අපේ අම්මා කියලා. හොඳයි, අපි ඒ හැඟුම් උදාහරණ මොහොතේම අල්ලාගමු කවියේ හැඟුමම ගීතයට. අටවෙනි කවියේ අටවෙනි ගීතය දැන්නා. කුසතුලහමත දැස අඳුරුවේ සිවිය විකල්වේ නොපෙනුනා යායුතු නිවැරදි බවත සතුල ඇවිලුණු ගඳ ලැබුගින්නක් වී ඇවිලි යනදා ගිනි අවි අරගෙන කඳවුරු පෙන්දෙම් රැහේ උන්ටම ගිනි බින්දෙමු සරසර කුමට පෙරමුණ ගත්තෝ දැයේ වීර දරුවෝ නැසුමට අවෙ නැගුණා යුතු වීර පරපුරයි වෙනසිය යුතු රුපු පරපුර වෙනුවෙනි මෙතුවක්කල් මෙහෙවර කිරුවේ හොඳයි. අද කවි 10 අපි රැඳෙන්නේ දර්ශන රුවන් දිසානායක හිතවන්තයා සමග. ඔහු තෝරා දෙන කවි තමයි ඔබ මම එකතුව රස විඳින්නේ. අපි එනවා දර්ශන 9 වෙනි කවියට. ඔව්, 9 වෙනි කවියේ මම අද මේ මාතෘකා ටිකක් තෝරගන්න මේ කාලීන වැදගත්කමත් එක්ක දැන් ඉස්සල ගීතේ අර ශ්‍රමය ගැන කිව්වා වගේම ඇත්තටම මේ අපි මේ බෙදීමත් එක්ක තමයි මම අද මුළු වැඩේම අරයන්නේ මේ පොතත් එක්ක මගේ විග්‍රහය තියෙන්නේ. දැන් මේ කවිය කාශ්‍යප සත්‍යප්‍රියද සිල්වා ඉස්සෙල්ලම දාලා තිබුණේ මොහුණු පොතේ. පස්සේ ඔහුගේ කවි පොතක මේක තියෙනවා. මේ කවිය තියෙන්නේ මෙහෙම, මව් කිරිවලට පාට කියන්න කඳුළු මොන රසද බලන්න. ඇත්තට මව් කිරිවලට අපිට එයා අප්‍රිකාවේද ඇමරිකාවේද බ්‍රිතාන්‍යයේද මොංගෝලියාවේද ශ්‍රී ලංකාවේද කියලා කියන්නේ මවකිරි එක පාටයි. ඒ වගේම තමයි මිනිස්සුත් රුධිරයත් එක පාටයි. කඳුළු මොන රසද බලන්න. මම හිතන්නේ කඳුළු එකම රස වෙන්නේ නැති. එකම බිමක ඉනු බැරි නම් හදට කිනිසි තුඩෙන් අනින්න ගලන ලේට අරුතක් දෙන්න. හරිද? තමන්ගේම හදවත මේ අහලා බලන්න කියලා කියන්නේ. කවි ලිව අපමණ ඒ අකුරු හැලුනේ කොතනද? හරිද? ඒක තමයි ලස්සනම තැන. ගී කිව අපමණ කොච්චර නම් ගීත ගායනා කළද මානව ප්‍රේමය ගැන. ඇත්තට මේ ලංකාවේ අපි කොච්චර ගීත ගායනා කළා තියෙනවද මානව ප්‍රේමය? මේ වැඩසටහනේ අපි කොච්චර ගීත ගායනා, අපි කොච්චරද අපේ ජීවිතයට ඒවා එකතු කරගෙන තියෙන්නේ? ඒ ගී තිත්තද අපුලද කියලා මෙයා අහනවා කාශ්‍යප. දොස් කීවා අපමණ
ඒ දොස්වල ගින්දර ඒ වස් ඒ ඒ වස් දොස්වල ගින්දර ගිනි වදිනා හිත්වල ඇත්තෙම නැත්තේ සීතල හරිද ඉතින් මේක තමයි මානව වර්ගයක් හැටියට හෝමෝ සේපියන්ස්ලා අනාගතේ අපි යන්නේ ඇත්තටම පරිහානිය කළා අපි මේ විද්‍යාත්මක ලෝකේ අපි ගොඩාක් දේවල් මේ ඇත්තටම හිතන්නකෝ වජිර දැන් බඩගින්න තියෙන පොලොවක ඩොලර් කන්දක් තිබුණත් කන්දක වටිනාකමද එක අල අලයක නැත්තම් එක කුරුඳු පිඟානක එක මඤ්ඤෝ කාලයකද වටිනාකම තියෙන්නේ මේ ඩොලර් කන්දකද අනාගතයේ එක තියෙනවා ඒ කියන්නේ අර කොවිඩ් කාලේ සල්ලි විසිකරේ පාරට ඇත්තටම ආහාර ප්‍රශ්න මිනිසුන්ට ජීවත් වෙන ආහාර ඕන බුදුහාඳුරුව තමයි කිව්වේ කායික සහ මානසික සතුට යනු නිරෝගීකම කියලා ඇරිස්ටෝටල් කිව්වා කලාවෙන් පුළුවන් භව විශෝධනය කරන්න පුළුවන් කියලා බාර්ත කිව්වා රස ගැන මේ දෙකම ආයුර්වේදෙන් ගන්නෙ දෙක මොකද ඇරිස්ටෝටල්ගේ තාත්තා තෙල්ලම වේද මහත්තයෙක් එතකොට මේ බාර්ත ගන්නෙත් කාමසූත්‍රය සහ මේ වේදෙන් තමයි රස කියන එක ගන්න එතකොට අපි රස වර්ග දෙන්නේ අපේ ශරීරය සුවපත් කරන්න ඒ වගේ මනස සුවපත් කරන්න කලාව එතකොට කලාවෙන් අපි කොයිතරම් දේවල් බොබ් මාලිලා කොච්චර දේවල් මයිකල් ජැක්සන්ලා චැප්ලින් චැප්ලින් එක වචනයක්වත් කතා නොකර ගොඩක් දේවල් කිව්ව කලාවෙන් අපේ මහගම සේකරලා මං හිතනවා ඉන්දියාවට මහත්මා ගාන්ධි කෙනෙක් හිටියා මං ඉස්සර කතාව නැවතුනේ එකයි ඉන්දියාවට මහත්මා ගාන්ධි කෙනෙක් හිටියා පූර්වදර්ශකයෙක් හිටියා මේ අපේ පොළොවට ඇත්තටම එවැනි වූ පූර්වදර්ශකයෙක් නිදහසට කලින් හිටියේ නැහැ ඒ පෙරමුණ ගන්න මොකද මහත්මා ගාන්ධි තමන්ගේ මැදුම තමන්ම මහගත්තා තමන්ගේම නිෂ්පා ඒ කියන්නේ ඉන්දියාවෙම සියල්ල නිෂ්පාදනය වෙනවා අදටත් ඉන්දියාව ටොයටා සමාගම ගියත් ඉන්දියාවේ තමයි ඇසෙම්බල් කරන්නේ ඉන්දියාවට එහෙම ආර්ථික ප්‍රතිපත්තියක් ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා මං කියන්නේ මේ අය අල්ලපු රට නමුත් මේ සියලු දේවල් එක්ක අපි අපේ තියෙන මේ මේ බෙදීම රටක් විදිහට ලංකාවේ තියෙන මේ පුදුමාකාර බෙදීමක් ඒ වගේම තමයි ලෝකයක් විදිහට ගත්තාම ට්‍රම්ප්ගේ කතන්දරය ගත්තත් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තුළම මේ බෙදීම තිබුණා මේ පොතේම කියනවා මට මතකයි 1700 ගණන්වල ලියපු ලියවිල්ල ඇමරිකානු ලියවිල්ල තුලත් වර්ගවාදය කියන්නේ සුදු මිනිස්සු කියන්නේ වර්ණ ભેදය ඇත්තට මේක ભેදෙත් තියෙන වර්ණ ભેදය පාටෙන් අඩු අය පහත් පාටෙන් වැඩි අය තමයි උසස් කියලා මේ ඉන්දු නිම්න හරප්පා ශිෂ්ටාචාරය ආක්‍රමණය කරගෙන ආපු එඬේරියෝ හදපු ඒ පූජක කතන්දරේ ඒ තුල තමයි සියලුම බෙදීම ඇති වෙන්නේ වර්ණ ભેදය කියන එක ලෝකේ හැමදාම තියෙන එකක් නැති කරන්න බැරි එකක් වගේ ඒක සේපියන්ස්ලා තුල තියෙන මෙන්න මේ තියෙන දුරු ගති ලක්ෂණ ඇත්තට මේවා නියෙන්ඩතාල ළඟවත් ඉරෙක්ටස් ළඟවත් තිබුණේ නැහැ නමුත් සේපියන්ස්ලා තුල එක තිබුණා සේපියන්ස් කියන්නේ බුද්ධිමත් වගේම කණ්ඩායම විදිහට දැනුම එකතු කරන වගේම මේ කාශ්‍යප කියන මෙන්න මේ ගති ලක්ෂණ වලින් සේපියන්ස්ලා ගේ මොලේ පිරීලා තියෙන්නේ මේක නැති කරන්න තමයි සේපියන්ස්ලාගේ සමාජයේ දිනුම ඉරෙක්ටස් සහ මේ නියෙන්ඩතාල ඥාන මිශ්‍රවිච්ච කලාකාරයෝ අරගල කරන්නේ කවි ලියන්නේ ගීත ලියන්නේ අතර මේ මේ මේක මේ පෙරතරාණේ අර්ථයත් ඒකයි මේ කවියකට ගීතයකට කලාවෙන් මේ සකල කලාවටම පුළුවන් මේ මේවා නැවත මතක් කරලා දෙන්න අපි මේ කරන්නේ ඒක නමුත් ඒක නෙමෙයි මේ වෙලාවේ සිද්ධ වෙන්නේ සේපියන්ස්ලා අනිවාර්යයෙන්ම මේ පොතේ කියන විදිහටම අනාගතේ මං හිතනවා හෝමෝ සේපියන්ස්ලා මේ ලෝකෙන් තුරන් වෙලා යනවා තුරන්වීම ඇතිවීම පැවතීම සියල්ලම කලාකරුවා දකිනවා ඒ තමයි කලාව අනාගතය දකින විදිය අපි එනවා නවවෙනි කවිය නම්වෙනි ගීතය අහන්න Thank you.
ආගමක් තුල දර්ශනයක් තුල වගේම සෑම සුභවාදී ආකල්පයක් තුලම පහේ හරය වෙන්නේ ප්‍රේමය. මානව ප්‍රේමය හොයාගෙන ගමන් කරන කවිචාරිකාවේ දර්ශන රුවන් දිසානායක සංගීතඥයාද කවි තෝරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඔහු තෝරා දෙන 10 වෙනි සහ අවසන් කවියට අපි දැන් යනවා. ඔව් ඇත්තටම මේ කවිය ගන්න හේතුව මට මේකට තෝරලා මට මේකට මේ ගීතය සිර වෙලා කියන ගීතය මේ කොවිඩ් කාලේ ඇත්තටම මේ හිත නිදහස් කරගන්න වැඩිපුර මේ ගීතය ඇහෙනකොට හරි අපි ගැන අපිට හිතෙනවා මම දන්නේ මේක කලාකාරව හැදිර අපිට හිතෙනවා මේ හුදකලා මොකද හුදකලා වීම තුල තමයි මානව බුද්ධියට ඉඩක් හම්බ වෙන්නේ හිතන්න ඒකයි මේ වටින්නේ හුදකලාවනේ හැමදේම අවබෝධ කරගන්නේ බුද්ධත්වයේ පව කලාකාරයාගේ කවි සිතුවිලිත් එහෙම තමයි හුදකලාව තමයි අවබෝධ කරන්නේ මේක මේ සුමින්ද කිස්තිරි කවිය ලියනවා සිටි ගෙඹි තැන නාන ගෙට පැන කරන්නට ගිය කිසද මගහැර බිරිඳ දිවෙයි එයින් හනිකට කොහමද ගෑනු අය ගෙම්බට හරිම බයයි අනේ මට බෑ ඌ බලනවා
එළවමුකු ඌ ගෙයින් එළියට බිරිඳ කියනවා මා හැරුණු විට ඇගේ රහස් රුව ගෙඹි ඇසක්වත් දකින්න නොරිසුව මසුන් දඬු ගමි මසුන් දඬු ගම් යලි රවා ගමි මසුන් දඬු ගමි යලි රවා ගමි ගෙම්බ පන්නමි තුටින් හතිලමි මේකේ තියෙන්නේ ඇත්තටම අපි දැන් බැබිලෝනියානු ශිෂ්ටාචාරයට ගිහිල්ලා බැලුවොත් ඇටච් බාත්รูම් තියෙනවා අනුරාධපුරයේ ටිකක් තියෙනවා සුමේරියාවේ තියෙනවා අපි මේ කෘෂි ආර්ථිකය අපි වැළඳගත්තට පස්සේ දඩැඹුගෙන් පස්සේ අපි ශිෂ්ටාචාරගත වෙනවනේ ශිෂ්ටාචාරගත වීම ඇතුළෙම තියෙන්නේ සබා දහමෙන් අපි කැලෙන් අපි ගේට එනවා බාත්รูම් හදාගෙන එතකොට ඔහොම ඔහොම ගිහිල්ලා 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 කැලේ කැලෙන් ලෝකෙ තියෙන සබා දහමනේ අපි ඒක මේ සේෆියන්ස්ලා එක ආක්‍රමණය කරගෙන ආක්‍රමණය කරගෙන ආක්‍රමණය කරගෙන කැලේ අඩු කරගෙන හරිනේ ඒගොල්ලොන්ගේ බිල්ඩින් වැඩි කරගෙන ආවා වාසභූමි වැඩි කරගෙන ආවා එතකොට කැලේ අනිත් සත්තුන්ට මේක මේ ජීව විද්‍යාත්ම අනුව ලෝකෙ මිනිහට වගේම කුරා කූඹියට මේ මහ පොළොවයි කවුද කියන්නේ කුරා කූඹියට වඩා මිනිහට මේක අයිති කියලා කුරා කූඹියාගේ ආදරයයි මිනිහගේ ආදරයයි වෙනස් වෙන්න පුළුවන් නමුත් කුරා කූඹියෙකුටත් මිනිහෙකුටත් තියෙන්නේ මේ සබා දහම දීලා තියෙන එකම අයිතිය සබා දහම දීලා තියෙන එකම අයිතිය එතකොට ගෙම්බ පන්නන්න අයිතියක් නැහැ අපිට ගෙම්බට ඉන්න තැනක් නැතුව බාත්รูම් එකට ඇවිල්ලා සබා දහමේ අපි බාත්รูම් හදාගෙන එතකොට අලියාගේ තැන අපි මේ එලිපෙහෙලි කරන අලියා ඇවිල්ලා ගෙදරට ගමට ආපුහම අපි අලි පන්නන්න ගැන අපි දේශපාලඥයොත් අල්ලගෙන කතා කරනවා එතකොට මම දැක්ක මීයේ පෙරේදා අලි වලවල් කපනවා අලි වැටවල් ගන්නවා මම මේ කල්පනා කරා අලියට මේක ෆැමිලි කරන්න තැනක් නැහැ නේ අර වෙලා රජුරුගේ කාලේ නම් වෙලදෙනක් ඇවිල්ලා ඇද්දලු අර මේ මේ දන්වල ඇද්දලු ඊට පස්සේ පුතාවත් මේව කරා කියලා කෙනෙක් ඒක ඇතුළෙත් අපිට යම් පණිවිඩයක් තියෙනවා නමුත් සබා දහම අපි ආක්‍රමණය කරලා තියෙනවා සබා දහමෙන් ඇවිල්ලා සබා දහමේ තමයි ආදරය ප්‍රේමය ඔක්කොම මංගල වර්ණ හැඩතල පාට මේ ඔක්කොම සබා දහමේ තියෙන්නේ ඒ වගේම ඒවා තමයි කලාවේ තියෙන ප්‍රධාන සංඝටක ටික ඒවා අපිට පුරුදු කරේ සබා දහම නමුත් සබා කැලේ අපි ආදරේ තියලා ඇවිල්ලා තියෙනවා දැන් ගමන අපි හිතනවා දැන් අපි ආදරණ හරිම ආදරණීය මිනිහා තමයි හරිම උස්සස් බුද්ධිය ආදී සියල්ල කියනවා නමුත් අපි විසින් සියල්ල මේ නැති කරගෙන තියෙනවා මේ වෙනකොට ඇත්තටම හිත මේක මේක තේරෙන්නේ මන් දන්නේ නැහැ වජිර ඔබට අපිට විතරක් ඇයි මේක තේරෙන්නේ කියලා මන් දන්නේ නැහැ මේක පාලකයාට තේරෙන්නේ නැහැ පූජකයාට මේක තේරෙන්නේ නැහැ ඒගොල්ලෝ හිතන්නේම මේ ඒගොල්ලෝ හිතන්නේ මේ වැඩි කර ගැනීම ගැන අපි කලාකාරය හිතන්නේ මේක අඩු කර ගැනීම ගැන කෙල්ලස් ආදී සියල්ල අපි අඩු කර ගන්න try කරනවා ඒ අඩු කර ගැනීම තමයි තුන තමයි වැඩි කර ගන්නකොට මෙන්න මේ තව වැඩි කර ගන්නකොටම කොහෙන් අර අඩු වෙනවනේ අඩුනේ සබදාම දැන් සබදාමට වෙලා තියෙනවා වැඩි කර ගන්න අපි අඩු කරන්න හොඳයි අයිතිය සීමාව අනකිරීම කොන්දේසි මේ හැම දෙයක්ම තියෙන තැන අපි අඳුනාගත යුතු කාරණා තිබෙනවා. ඒ අඳුනාගත යුතු කාරණා අඳුනා නොගත්තොත් අර කිව්වා වගේ සේපියන්ස්ලාගේ අහවර වීම ඉක්මන වෙනවා. ඒ ඉක්මන් නොවීම සඳහා අඳුනාගත යුතු බොහෝ දේ අඳුනා ගනිත්වා කියන ප්‍රාර්ථනාවත් එක්කද කවි 10ට ගී 10ක් නිමා කරන්නට අවසර පතනවා. ස්තුති දර්ශන අද අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුති වජිර. කවි තෝරන්න. එතින් දර්ශන රුවන් දිසානායක සංගීතඥයා සහෘදයා හිතවන්තයා ඔහු රටාවක් වගේ කවි ලතාවක් මැව්වා පාරක් හොයලා දුන්නා ඒ පාර දිගේ අපිට ඉදිරියට හිතාගෙන යන්නයි තියෙන්නේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම සංගීතය සැපෙවි ඉන්දුනාත් නන්දසිංහගේ සංගීතය ආදිත්‍ය වැලිවැත්ත සහ රොවේන් ඈල් පීරිස් මේ සමතුන් දෙදෙනාටත් ස්තුතිවන්ත වෙමින් නිමා කරන්නට අවසර කවි 10ට ගිදහයි සිහින මවන් නැති අහස උසට තනියම ලං වෙන්න වෙන්න ඇයි සමහර දුර ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද හදට දැනෙන දේවල් ඇයි එතරම් බර සේ
නිම විය හැකි දිවේශයක එහෙම උනොතින් මොන වහිතන්නද සිහින විමන් වල කවුළු පියන් හැරුණම අනන්තට යනවාමයි ඒ මොහොතම Oh, oh.